අයිබෝවන් කාට සුබ දවසක් අපි අද තාක්ෂණයේ වේද සඳහා විද්‍යාව පසුගිය ප්‍රශ්න පත්‍ර විවරණය සමගයි සුපුරුදු විදියට අද හමුවන්නේ ඒ අනුව මම අද ඔයගොල්ලන්ට විවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ තාක්ෂණ වේදය සඳහා විද්‍යාව 2020 වසරේ ආපු බී කොටස ඒ කියන්නේ රචනා ප්‍රශ්න පත්‍රයේ තිබෙන 6 වන රචනා ප්‍රශ්නය විවරණය කරන්න අපි දන්නෝ रचना पेपर एक बी सी डी के कोटस्तुन की नियुक्त वेनवाला बी कोट सदलोट लबेन्े विषय निर्देश तिबेन गणितम गणितेट अदालवन पाड़ पहाक्तियनो ये पाड़ पहेन तमाइ पसन सा हाईवन प्रश्न सकस्कलो पसन प्रश्न संख्यान आश्रितवतमाय पशुगे अवृद कि उबट विभागे सन्दा अविलती थोड़े एक प्रश्न इद्री दिन साकर मम विषय निर्देश मूल हरियति बिना पाड़ आश्रय सकू हयवन रचना प्रश्न अद तोराने अणु दिदास विश्ववसरे हयवन रचना प्रश्न पादक प्रधान गणितमय पाड़ तुनक प्रधान वशेन्म खंडांक जामितीय पाड़म दिवनियट मौलिक गणित एक वर्गफल परिमावक पाठम इतना सुलवशेन पैतगरस प्रमेयक पाठम ओयतुन एकाबद्धवेलाम पाठातुने संकरणीयट तमाय मंगदुभट उगणन हयवन प्रश्न पादकलाभट खंडांक जामितीय पीबंध यम अवबोधया ज्ञाता मेके कमेंट सेशन के खंडांक जामितीय पाठमे सरल रेखाव कियन कुटस अंग संपूर्ण विन विधियट पाठम विवरण उबट नवत किसी पंत सरल रेखाव कुटस संबंध सरेखाव संबंधी नवत कुहेत्म संबंध विन्नवशन उबट वीडियो पाठम अणुपिलीवलीट दहय दक्वा विवरण कलतीन खंडांक जामित समस्त सरल रेखाव कियन कुटस आवरण विधियट इनसा यम दर्वे मेक बलनवना मम योजना कन्न कमेंट सेशन के मम दालतीयन यूट्यूब लिंक टिक एव परिशीलने कलम वीडियो बलला खंडांक जामिती गणा हदल इवर विला दिदासिस्त प्रश्न मुहन दिन किल मुखद हेतु मम हरि कमति मे प्रश्न मट कलिंगोगोल लियल इवर विला उपलभागत धनुमत මම උගන්නන නැත්නම් මම කරන විවරණයට සවන් දීලා ඔබට ලකුණු කීයක් ලැබුණද කියලා බලන එක. අපි දන්න රචනා පේපර් එකේ ප්‍රශ්නයකට ලකුණු 150ක් ලැබෙනවා. ඒ නිසා මම අද විවරණය කරනකොට එම ලකුණු 150. ඒ කියන්නේ ලකුණු 1000කින් තමයි පේපර් එක හදන්නේ. ඒ අනුව රචනා පේපර් එකේ ලකුණු 1000කින් ලකුණු 150ක කියන කොටසක්. 100න් දෙන සමස්ත පේපර් එකට ගත්තොත් ලකුණු 7.5ක ප්‍රමාණයක් මේ පාඩමෙන් නැත්නම් මේ ප්‍රශ්නෙන් අනුගත වෙලා තියෙනවා. ඒ නිසා නැවතත් මතක් කරනවා ඛණ්ඩාංක ජාමිතියේ වීඩියෝ 10 ඉස්සෙල්ලා බලන්න. බලලා ඉවර වෙලා වෙනම පොතක් අරගෙන ඒකේ නෝට් එක ලියලා ගණන් හදලා හොඳට පුරුදු වෙලා ඉන්න අනතුරුව මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න කියලා මම ඔයගොල්ලන්ට මතක් කරනවා. මම හැබැයි ඛණ්ඩාංක ජාමිතියේ කලින් එම වීඩියෝ බලපු දරුවන් සඳහා නැවත වීඩියෝ එක බැලීම අවශ්‍ය නොවන නිසා කැමති නම් බලන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය නොවන නිසා මම මේ ප්‍රශ්නයට අදාළ වෙන කරුණු ටික විතරක් පොඩි මතක් කිරීමක් කරන විනාඩි දෙකකින් තුනකින් ඊට පස්සේ මම අර කලින් වගේ ප්‍රශ්න සාකච්ඡාව කරනවා සුපුරුදු විදියට කමෙන්ට් සෙෂන් එකේ ඔබට මෙම් ප්‍රශ්න පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒ අනුව කමෙන්ට් සෙෂන් එකේ කරුණු කිහිපයක් අන්තර්ගතයි ඛණ්ඩාංක ජාමිතියේ සරේඛාවට අදාළ වෙන වීඩියෝ 10ක් දක්ින්න හම්බෙනවායි ලින්ක් ටික ඊට අමතරව දහවන ව්‍යුගත ප්‍රශ්නේ ඔබට PDF එක ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. අපි එහෙනම් පාඩමට අදාළ වෙන සිද්ධාන්ත ටික මතක් කරගනිමු. ඒ අනුව ඉස්සෙල්ලම අපට උගන්වන්නේ මේ සියලුම සරල රේඛා තියෙන ඛණ්ඩාංක තලයක බව මතක තියාගන්න. කාටිසියානු ඛණ්ඩාංක තලයක පවතින AB කියන සරල රේඛාවේ දෙකලවර පිහිටන ලක්ෂ දෙකක් තමයි මේ නිරූපණය කළ තියෙන්නේ. ए बी रेखावे ए लक्ष खंडांक एक्स वन कमा वाय वन वशेन दाखला बी लक्ष खंडांक एक्स टू कमा वाय टू वशेन द्रिपाट कल्यनो बट मे प्रश्न
ලියාගන්න අවශ්‍ය වෙන පළවෙනි වැදගත් සංකල්පය තමයි ඛණ්ඩාංක තලයක් මත පිහිටන සරල රේඛාවක මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංක සෙවීම. ඒ අනුව සර රේඛාවක් මත පිහිටන ඛණ්ඩාංක තලයක පිහිටන මෙන්න මේ සර රේඛාව තියෙනවා. එහි මධ්‍ය ලක්ෂය අපි C කියලා සලකමු. සර රේඛාවක මධ්‍ය ලක්ෂයක් වෙනකොට අපි දන්නෝ එම සරල රේඛාව හරියටම සමාන කොටස් දෙකකට බෙදෙනවායි කියලා. ඒ අනුව C ලක්ෂ ඛණ්ඩාංකයේ x සහ y ඛණ්ඩාංක පිහිටන ආකාරයෙන් කියන්න ඕනේ. අපි දන්නෝ x ඛණ්ඩ ඕනෑම ලක්ෂයක ඛණ්ඩාංක නිරූපණය කරනකොට පළමුව x අක්ෂ ඛණ්ඩාංකත් දෙවනුව y අක්ෂ ඛණ්ඩාංකත් නිරූපණය කරන්න ඕන බව ඔයගොල්ලෝ දන්නවා. ඒ අනුව x ලක්ෂ x කියන ඛණ්ඩාංකය ලැබෙන්නේ දෙකලවර පිහිටන x ඛණ්ඩාංක දෙක එකතු කරලා දෙකෙන් බෙදලා. මෙන්න මධ්‍ය ලක්ෂය තමයි c කියන්නේ. c ලක්ෂ ඛණ්ඩාංක යටතේ x ඛණ්ඩාංකය ලබා ගන්න අපිට පුළුවන් x1 දන x2 බෙදීම දෙක කියලා. ඔය ආකාරයෙන්ම c ලක්ෂයට අදාළ y ඛණ්ඩාංක කොටස අපිට ලබා ගන්න පුළුවන් y1 දන y2 බෙදීම දෙක කියලා. ඒ අනුව y1 දන y2 බෙදීම දෙක. එහෙනම් තියරිය කියන්නේ සරල රේඛාවක කියන්නේ ඛණ්ඩාංක තලයක් මත පිහිටන සරල රේඛාවක මධ්‍ය ලක්ෂ ඛණ්ඩාංකය අපිට හොයන්න පුළුවන් කොහොමද? x ඛණ්ඩාංක දෙක එකතුව දෙකෙන් බෙදලා ඒ වගේම y ඛණ්ඩාංක දෙක එකතුව දෙකෙන් බෙදීම මගේ. ඒ සාකච්ඡා කරේ මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංක. ඊට පස්සේ අපිට වැදගත් වෙන තවත් සංකල්පයක් තමයි අනුක්‍රමණය කියලා කියන්නේ. අනුක්‍රමණය කියන එක අපිට මේ රේඛාවේ හොයන්න පුළුවන් ආකාර දෙකකින්. එකක් තමයි අදාළ සරල රේඛාව මත පිහිටන ඕනෑම ලක්ෂ දෙකක්. ඒකේ නීතියක් නැහැ AB කියන දෙකලවර ලක්ෂ දෙකේම ඛණ්ඩාංක ගන්න කියලා. ඔබට සිතගේ පරිදි එහෙම නැත්නම් ඔබට දත්ත දීපු පරිදි ඔබට පුළුවන් තෝරගන්න අදාළ අනුක්‍රමණය හොයන්න අවශ්‍ය වෙන සරල රේඛාවේ ඕනෑම ලක්ෂ දෙකක්. අපි හිතමු අපිට දීලා තියෙන මේ ලක්ෂ දෙක කියලා. එහෙනම් අපිට පුළුවන් A සහ B කියන ලක්ෂ දෙක ඇසුරින් අනුක්‍රමණය සොයන්න. කොහොමද හොයන්නේ? අනුක්‍රමණය සමාන වෙනෝ තෝරා ගන්නා ලද ලක්ෂ දෙකේ y ඛණ්ඩාංක අතර වෙනස අරගෙන එම වෙනස x ඛණ්ඩාංක අතර වෙනසින් බෙදුවට පස්සේ. ඒ නිසා පොදුවේ ගත් කල අපි අනුක්‍රමණය හඳුන්වන්නේ y ඛණ්ඩාංක අතර වෙනස x ඛණ්ඩාංක අතර වෙනසට දරන අනුපාතයේ විදියට. එහෙම නැත්නම් අපිට මේකම මේ විදියට සලකන්න පුළුවන්. ඒක අදට අදාළ වෙන ප්‍රශ්නෙට නම් වැදගත් වන්නේ නැහැ. අදාළ සරල රේඛාව ඛණ්ඩාංක තලය මත පිහිටන සරල රේඛාව. ඒක තමයි ප්‍රස්ථාරය කියන්නේ. ප්‍රස්ථාරය x අක්ෂ ධන දිශාවත් එක්ක වාමාවර්තව සාදන කෝණේ tan අගේ විදියටත් අපිට අනුක්‍රමණය සලකන්න පුළුවන්. නැවත කියනවා නම් අදාළ සරල රේඛාව x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සාදන කෝණේ tan අගේ එහෙම නැත්නම් tanjaneය විදියටත් අපිට අනුක්‍රමණය නිර්වචනය කරන්න පුළුවන්. ඒ නිසා තමයි අනුක්‍රමණයට මම tan theta කියලා කිව්වේ. ඔබට මීට වඩා සවිස්තරාත්මක ඉගෙන ගැනීමක් පහලින් තිබෙන comment section එකේ තිබෙන YouTube link හරහා ඔබට ඛණ්ඩාංක ජ්‍යාමිතිය පාඩමේ 3 වන වීඩියෝ එක හරහා ඔබට අනුක්‍රමණය ඕනනම් බලා ගන්න පුළුවන් මීට වඩා සවිස්තරාත්මකව. මම අද වැඩිපුර අදාළ කරගන්නේ 6 වන ප්‍රශ්නය තෝර ගැනීම පමණන් නිසා 6 වෙනි ප්‍රශ්නයට අදාළ වටපිටාව විතරයි මම මේ කෙටියෙන් ඔබට මතක් කරගෙන යන්නේ. හොඳයි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මේකට අදාළව තව සිද්ධාන්තයක්. අපි දන්නෝ ඛණ්ඩාංක ජ්‍යාමිතිය පාඩමේ තව සිද්ධාන්ත කීපයක් තමයි රේඛා දෙකක් සමාන්තර විට රේඛා දෙකක් ලම්බ විට අනුක්‍රමණ අතර සම්බන්ධය. ඒ විතරක් නෙවෙයි රේඛා දෙකක් ඡේදනය වන විට ඡේදන ලක්ෂ ඛණ්ඩාංක සොයන ආකාරය. මෙතෙන්ට අදාළ වන්නේ සාර රේඛා දෙකක් ලම්බකව ඡේදනය වන විට අනුක්‍රමණ අතර සම්බන්ධය. බලන්න රතු පාටින් සහ කොළ පාටින් AB සහ CD කියලා හඳුන්වන සරල රේඛා දෙකක් නිරූපණය කළා තියෙනවා. මෙම සරල රේඛා දෙක මොකක් වෙලාද? එකිනෙකට අංශක 90ක කෝණයකින් තමයි ඡේදනය වන්නේ. ඒ කියන්නේ අංශක 90කින් ඡේදනය වන්නේ. මේ විදියට අංශක 90කින් ඡේදනය වන AB හා CD සරල රේඛා දෙකේ
අනුක්‍රමණාතර සම්බන්ධයක් තියෙනවා. එම සම්බන්ධය මම මෙතන ඔබට ඉදිරිපත් කළ තියෙනවා. මොකද්ද? රේඛා දෙකක් එකිනෙකට ලම්බක වන විට අනුක්‍රමණවල ගුණිතය ඍණයකට සමානයි. ඒකේ තේරුම රේඛා දෙකේ අනුක්‍රමණ හොයලා එම අනුක්‍රමණ දෙක ගුණ කරාට පස්සේ පිළිතුර කීයක් එන්න ඕනේද? ඍණ එකක් එන්න ඕනේ. මම MAB කියලා හඳුන්වන්නේ AB රේඛාවේ අනුක්‍රමණය. MCD කියලා හඳුන්වන්නේ CD රේඛාවේ අනුක්‍රමණය. ඒ අනුව MAB ගුණ කිරීම MCD කියලා අදහස් කරන්නේ මොකද්ද? රේඛා දෙකේ අනුක්‍රමණවල ගුණිතය. කීයක් වෙනවද? ඍණ එකක් වෙනවා. ඔය ආදී වශයෙන් අපි ඔන්න මම දැන් අවසන් කරා මේ ප්‍රශ්නය විසඳීමට ඔබට අවශ්‍ය වෙන මූලධර්ම ටික. හොඳයි අපි දැන් 6 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරමු. මම ඔයගලොන්ට ප්‍රශ්නය බෝඩ් එකේ දාලා තියෙනවා. යමිතරන් ඉස්සෙල්ලා ලියා ගන්න පුළුවන්. මම ඉස්සෙල්ලා පැහැදිලි කරන්න. මෙම ප්‍රශ්නය ක්‍රිකට් තරඟ විනිශ්චය සඳහා භාවිතා කරන තාක්ෂණයක මූලික සංකල්පයක් මත පදනම් වේ. එතකොට මේ තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩා පිටියක්. ඊට පස්සේ කියනෝ ක්‍රිකට් පිටියක ඉහළින් දැర్శණය වන ආකාරයේ රූපේ දැක්වේ. එතකොට මේක උඩින් පේන හැටි තමයි මේ ඇඳලා තියෙන්නේ. ක්‍රිකට් ක්‍රීඩාංගණය උඩින් කැමරිකක් හදලා ඒ කැමරිකෙන් බානකොට උඩින් ඉඳන් පේන view එක තමයි මේ පෙන්වලා තියෙන්නේ. A හා B යනු පන්දුරක් ඉන්නන් දෙදෙනෙකු සිටින ස්ථාන වේ. එතකොට මේ ක්‍රීඩා පිට්ටනියේ උඩින් ඉඳන් බලනකොට A සහ B කියන ස්ථාන දෙකක් පෙන්වලා තියෙනවා. එම ස්ථාන දෙකේ පන්දු රකින්නන් දෙන්නේ ඉන්නවයි කියලාත් කියලා තියෙනවා. ඊට පස්සේ කියනෝ CD කඩ ඉරෙන් දැක්වෙන්නේ. මේ බලන්න. C වල ඉඳන් D දක්වා කඩ රේඛාවක් තියෙනවා. CD කඩ ඉරෙන් දැක්වෙන්නේ පිතිකරුගේ ප්‍රහාරයකදී පන්දුව ගමන් කරන රේඛීය පතයන්. ඒක හරි වැදගත්. එතකොට මෙතන තමයි පිතිකරු ඉන්න ඕනේ. පිතිකරු මෙතන ඉඳගෙන මෙහාට තමයි බැට් එකෙන් පහර දුන්නට පස්සේ බෝලෙ ගමන් කරන්න. ඒ හේතුව කියලා තියෙන්නේ CD නේ DC නෙමෙයි CD. මේ බලන්න CD කියලා තියෙන්නේ CD ඉරෙන් දැක්වෙන්නේ. CD කඩ ඉරෙන් දැක්වෙන්නේ මොකද්ද? පන්දුව ගමන් ගන්නා රේඛීය පතය. එහෙනම් බෝලය පන්දු යවන්න මෙහාට යොමු කරාට පස්සේ බැට් එකෙන් පහර දුන්නට පස්සේ බෝලෙ ගමන් කරන්නේ C වල ඉඳන් D කියන ගමන් මාර්ගය දිගේ. ඒක ඉදිරියට වැදගත් වෙනවා. ඊට පස්සේ කියනෝ කාටිසියානු ඛණ්ඩාංක තලයක් රූපය මත ස්ථානගත කර ඇත්තේ. මේ පෙන්වලා තියෙන්නේ කොළපාටින් සහ රතු කොළපාටින් නිරූපණය කළ තියෙනෝ තිරස් අතට x අක්ෂයත් සිරස් අතට y අක්ෂයත් නිරූපණය කර ඇත්තේ. එහි මූල ලක්ෂ්‍ය වෘත්තාකාර පිටියේ කේන්ද්‍රය හා සමපාත වන පරිදි. එහෙනම් මෙන්න මෙතන තමයි හරියටම මොකද්ද මේ බලන්න මූල ලක්ෂයේ විතාකාර පිටියේ කේන්ද්‍රය. අපි දන්නෝ හරියටම ඛණ්ඩාංග තලයේ මැද මෙන්න මේ ස්ථානය තමයි මූල ලක්ෂය වෙන්නේ. මූල ලක්ෂ ඛණ්ඩාංගය අපි දන්නෝ බිඳුවකමාවක් බිඳුව වන බව. ඒ නිසා මූල ලක්ෂය බිඳුවකමාවක් බිඳුව වන විදියට තමයි සමපාත වන විදියට තමයි සකස් කරලා තියෙන්නේ. ඒ අනුව අපිට කියනවා මේ පරිමාණයට අඳින ලද රූපයක් වෙන්නේ නැහැ කියලා. දැන් අපි මේක යටතේ අහලා තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න යමු. 6 ඒ කොටස අපි දැන් සාකච්ඡා කරමු. AB සරල රේඛාවේ මධ්‍ය ලක්ෂය මූල ලක්ෂය වේ. දැන් ඔයගොල්ලෝ මතක ඇති මම කලින් ගාන විස්තර කරා. ඒ විස්තර කරන තැන කිව්වා A හා B කියලා කියන්නේ පිට්ටනියේ ක්‍රීඩකයෝ දෙන්නෙක් ඉන්න ස්ථාන. දැන් මම අර රූප සටහන මකලා පිට්ටනියේ ක්‍රීඩකයෝ දෙන ස්ථානය A සහ B නේ. ඔය කියන A සහ B කියන ලක්ෂ දෙක මේ විදියට යාකල සරල රේඛාවක් ඇඳලා. දැන් මේ ගානෙන් කියනෝ AB යාකරන සරල රේඛාව තියෙනුනේ. ඒ කියන්නේ AB සරල රේඛාව. එම සරල රේඛාවේ මැද ලක්ෂයේ විදියටලු මූල ලක්ෂය තියෙන්නේ. අපි කවුරුත් දන්නෝ මූල ලක්ෂය කියලා කියන්නේ ඛණ්ඩාංග තලයක x සහ y කියන අක්ෂ දෙක ඡේදනය කරන ලක්ෂය බව. ඒකේ ඛණ්ඩාංකය බිඳුවකමාවක් බිඳුව බවත් අපි දන්නවා. නැවත කියනවා නම් මේ තියෙන්නේ ඛණ්ඩාංක තලයක් නම් මේක x අක්ෂය මේක y අක්ෂය. මූල ලක්ෂය කියලා කියන්නේ මෙම ඛණ්ඩාංක තලයේ x සහ y කියන අක්ෂ දෙක ඡේදනය කරන ලක්ෂය.
මූලලක්ෂ ඛණ්ඩාංකය බිඳුවකමාවක් බිඳුව බව අපි දන්නෝ. අනිත් අතට ගාණේක කියලාත් තියෙන මූලලක්ෂය බිඳුවකමාවක් බිඳුව කියලා. දැන් අපිට ගාණෙන් කියන දේ තමයි B ලක්ෂයේ ඛණ්ඩාංකය. මේ ක්‍රීඩකයේ ඉන්න එක ලක්ෂයන්නේ B ලක්ෂය. B ලක්ෂ ඛණ්ඩාංකය 30කමාවක් 0.2 වෙනවලු. එහෙම කියලා 6 වෙනි ප්‍රශ්නේ A කොටසේ රෝම ඉලක්කමෙන් 1 සහ රෝම ඉලක්කමෙන් 2 කියලා කොටස් දෙකක් අහලා තියෙනවා. දැන් අපි පළවෙනි කොටස අධ්‍යයනය කරමු. පළවෙනි කොටසෙන් අහන්නේ A ලක්ෂයේ ඛණ්ඩාංකය. මෙන්න මේකේ ඛණ්ඩාංකය. දැන් ඕගොල්ලොන්ට අපි පන්තිය තුල මේ ගණන් සාකච්ඡා කරලා තියෙනවා. අපේ පන්තියට සහභාගී නොවන දරුවන් සඳහා ඔබට කමෙන්ට් සෙෂන් එකේ ඛණ්ඩාංක ජ්‍යාමිතියේ මොකද්ද සම්පූර්ණ සරල රේඛීය ප්‍රස්ථාර සම්බන්ධ ගණිත ගැටළු සාකච්ඡාවක් තියෙනවා. ඒ නිසා ඔබට ඒවා අධ්‍යයනය කරා නම් මේ ගාන හොය මේ ගානට විසඳුම හොයන එක හරිම පහසුයි. හැබැයි අවුරුද්දෙන් අවුරුද්ද ඔබට විෂය නිර්දේශ ගණන් වලට ඒ වගේම අනුකුත් ප්‍රශ්න වලට මාකින් ස්කීම් එක ලකුණු ලබා දීමේ පටිපාටිය හදනකොට යම් යම් අභිමතාර්ථ යම් යම් දේවල් අපේක්ෂා කරලා තියෙනවා. එනවා මම ඔබට පැහැදිලි කරන්නම් මේකේ බලාපොරොත්තු වෙන අභිමතාර්ථ මොනවදයි කියලා. ඒ අනුව මාකින් එකේ සඳහන් වෙනෝ මෙම ගාන තුල සොයන්න. එහෙම නැත්නම් ගණනය කරන්න කියන වචන ලියලා තියෙනවා නම් ඍජු පිළිතුර පමණක්. ඒ කියන්නේ අවසාන පිළිතුර පමණක් බලාපොරොත්තු නොවන බව. අපේ පන්තින දරුවන්ට අපි ඒවා පන්තියේදී උගන්වර තියෙනවා. අපි හැමතිස්සෙම ගාන හදනකොට සූත්‍රයක් ලියන්න ආදේශ කරන්න යම් ගණිතමය ප්‍රමයක් තියෙනවා නම් එම ප්‍රමය යොදාගත් බව සඳහන් කරන්න ඕ අපි ඔබට පුරුදු කරලා තියෙනවා. ඒ නිසා පන්ති නොයන දරු දැරියන් පවා එහෙම දන්නේ නැත්නම් ඔගොල්ලෝ අදින් ඉඳන් ඉගෙන ගන්න. මොකද්ද? සොයන්න, ගණනය කරන්න, විස්තර කරන්න අපෝහණය කරන්න, සාධනය කරන්න, සත්‍යාපනය කරන්න ඔය වෙනි වචන තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම පියවරෙන් පියවරට එම ක්‍රමය සහිතව තමයි ගාන අවසානයේ විසඳන්න ඕනේ. ඒක හරි වැදගත්. ඒක මාකින් එකේ කියපු දෙයක් තමයි. මගේ පෞද්ගලික අදහසක් නෙවෙයි. මාකින් එකේ කියපු දෙයක් තමයි මම මේ ඔබට කියන්නේ. නමුත් අපි පන්තිය තුළදී ඔබට නිරන්තරයෙන් මේ පිළිමත පැහැදිලි කරලා තියෙනවා. ඒ අනුව ගණිතමය මූලධර්මයක් නම් මූලධර්ම ලියන්න ඕන, සූත්‍රයක් තියෙනම් සූත්‍ර ලියන්න ඕන, නිවැරදි ආදේශය කරන්න ඕන, අවසාන පිළිතුර ඒකකයේ සමග ඉදිරිපත් කරන්න ඕන. ඒ නිසා මේ ගාන ගණනය කරන්න කියලා තියෙනවා. ඒ නිසා ඔබට නිකම් මේකේ උත්තරේ ලියන්න අයිතියක් නැහැ. ඔබ මේම ගාන හදන ආකාරය අනුපිළිවෙලින් දක්වන්න ඕන. ඒ අනුව අපිට මෙහෙම ලියන්න වෙනවා. දැන් ගානේ දීලා තියෙන්නේ මොකද්ද? සරල රේඛාවක මධ්‍ය ලක්ෂ ඛණ්ඩාංකය දීලා ගානේ කියලා තියෙනවා AB සරල රේඛාවේ මධ්‍ය ලක්ෂ ඛණ්ඩාංකය මූල ලක්ෂය බව. ඒ නිසා මේක මූල ලක්ෂය නම් මූල ලක්ෂ ඛණ්ඩාංකයේ හෙවත් මධ්‍ය ලක්ෂ ඛණ්ඩාංකය දීලා රේඛාවේ එක කෙළවරක ලක්ෂයක ඛණ්ඩාංකය දීලා අහන්නේ මොකද්ද? අනෙක් කෙළවර ඛණ්ඩාංකය. අපි ඉසෙල මේක සම්මත වශයෙන් ලකුණු කරන් ඉමුද? ඔගලොන්ට මම සම්මතයන් පන්ති ඉදිරිපත් කළා තියෙනවා. මම මෙහෙම කියලා තියෙනවා. එක කෙළවරක ලක්ෂයක් නිරූපණය කරන්න එහි ඛණ්ඩාංකය x1 කමාවක් y1 වශයෙන්. එක කෙළවරක ඛණ්ඩාංකය නිරූපණය කරන්න x1 කමාවක් y1 වශයෙන්. ඔය පරිද්දෙන්ම අනික් කෙළවර ඛණ්ඩාංකයත් x2 කමාවක් y2 වශයෙන් නිරූපණය කරන්න. දැන් මේකේ විශේෂත්වය A ලක්ෂයේ ඛණ්ඩාංකය නොදුන්නට ඒකනේ හොයන්න තියෙන්නේ. B ලක්ෂ ඛණ්ඩාංකය දීපු නිසා අපිට එම ඛණ්ඩාංකය ගාවින් 30 කියන්නේ x2 බවත් 0.2 කියන්නේ y2 බවත් සටහන් කරන්න පුළුවන්. දැන් හරි සරලයිනේ. දෙකෙලවරින් එක් කෙලවරකයි මැද ලක්ෂයේ ඛණ්ඩාංකය දීලා අනික් කෙළවරේ ඛණ්ඩාංකය හොයන්න තියෙනවා. ඒ නිසා ඔබ මෙන්න මේ කරුණු ටික ඉස්සෙල්ලම ලියන්න ඕන. අපි ලියන්න ඕනේ ගණනය කරන්න සොයන්න කියපු නිසා ගණිතමය මූලධර්මයේ සහිතව මේ විස්තරය ලියන්න ඕනේ. මොකද්ද? අපිට ලියන්න පුළුවන් AB වල මැද ලක්ෂය. දැන් මම මේ පිළිතුර ලියන්නේ AB හි
मध्यलक्षय एबीहि मध्यलक्षय एबीहि मध्यलक्षय मूल लक्षय बेविन एबीहि मध्यलक्षय मूल लक्षय बेविन අපි ඊට ගිලනේ තියෙන්නේ මේ ටිකට නෙවෙයි ලකුණු දෙන්නේ ඉතිරි ටිකට මොකද්ද මෙන්න මේක ඉතාමත් වැදගත් මධ්‍යලක්ෂ සූත්‍රය භාවිතයෙන් කියලා ලියන්න ඕනේ මධ්‍යලක්ෂ මධ්‍යලක්ෂ සූත්‍රය භාවිතයෙන් මධ්‍යලක්ෂ සූත්‍රය භාවිතයෙන් කියලා ලියන්න ඕනේ එහෙම නැත්නම් ඒ වෙනුවට දැන් ඔබ රේඛාව අනිවාර්යයෙන්ම ගාන හදන පිළිතුරු පත්‍රයේ ඇඳලා ඔබ x1 y1 සහ x2 y2 කියලා ලකුණු කරලානේ තියෙන්නේ. ඒ නිසා ඔබට බය නැතුව ලියන්න පුළුවන් මෙහෙම. කොහොමද? මූල ලක්ෂයේ නැත්නම් මූල ලක්ෂයේ ඛණ්ඩාංකය. මූල ලක්ෂයේ ඛණ්ඩාංකය. මූල ලක්ෂයේ ඛණ්ඩාංකය කියලා ලියලා මූල ලක්ෂය කියන්නේ මේ අවස්ථාවේ මධ්‍ය ලක්ෂයනේ. මූල ලක්ෂය කියන්නේ මධ්‍ය ලක්ෂය නිසා මෙතෙන්ට ඕනනම් ලියන්න පුළුවන් මූල ලක්ෂය වෙනුවට මධ්‍ය ලක්ෂය මූල ලක්ෂය වෙනුවට මොකද්ද ලියන්න පුළුවන් මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංකය කියලා ලියලා සමීකරණ ලියන්න පුළුවන් මම අද ගාන විවරණය කරන්න කලින් මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංක සොයන ආකාරය සමීකරණයකින් ඔබට පැහැදිලි කරා ඒ අනුව x1 දන x2 බෙදීම දෙක කමාවක් y1 දන y2 බෙදීම දෙක හරහා ඔබට පුළුවන් නේද මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංකය සොයා ගන්න right දැන් අපි මේ රතු පාටින් ලියා තිබෙන කරුණු දෙකෙන් එකක් විභාගෙදී බලාපොරොත්තු වුණා එක්ක ඔබ සූත්‍රය ලියන්න ඕන එහෙමත් නැත්නම් ඔබ මොකද්ද මධ්‍ය ලක්ෂ සූත්‍රය පාවිච්චි කරනවා යයි යනවග ඔබ සඳහන් කරලා තියෙන්න ඕන එහෙම ලියලා ඉවර වෙලා තමයි අපි මොකද්ද මේකට ගණිතමය පදාදේශයක් කරන්න. මම මෙතන ලකුණුත් ඔබට දාන්නම්. මේ දෙකෙන් එකක් ඔබ ලියා ඇත්තම් ඔබට ලකුණු 5ක් විභාගෙදී ඉසෙල්ලම ලැබුණා. හරිද ලකුණු 150ක් දෙන ප්‍රශ්නයේ ලකුණු 5ක් ලැබිලා තියෙනවා. දැන් අපි බලමු මේකේ පද ආදේශය කරන්න. අපි දන්නෝ මධ්‍ය ලක්ෂය වන්නේ මොකද්ද? මූල ලක්ෂයයි. මූල ලක්ෂයේ ඛණ්ඩාංකය මොකද්ද? බිඳුව කමාවක් බිඳුවයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් බිඳුව කමාවක් බිඳුව සමාන වෙනෝ කාටද? x1 දන x2 බෙදීම දෙකට. x1 කියන්නේ කීයටද? දන්නේ නැහැ. හැබැයි අපි x2 වල අගය දන්නු කීයද? 30යි කියලා. ඒ නිසා මෙතෙන්ට ලියනොත් 30යි. බෙදීම දෙක. ඊට පස්සේ y1 දන y2 බෙදීම දෙක y1 අපි දන්නේ නැහැ හැබැයි y2 වල අගය දන්නෝ 0.2 කියලා. ඒ නිසා y1 තැනට y1 වශයෙන්ම ලියලා මෙතෙන්ට 0.2 ලියනෝ හේතුව y2 වල වටිනාකම 0.2 නිසා. ඒක අපි නැවතත් මේ ආකාරයෙන් දෙකෙන් බෙදීම සිදු කරනවා. දැන් ඔබ හොඳින් සමීකරණ දිහා බලන්න සමාන ලකුණෙන් දෙපස තිබෙන්නේ ඛණ්ඩාංක දෙකක්. අපි දන්නෝ සමාන ලකුණෙන් හැඟෙන්නේ මොකද්ද? දෙපැත්තේ තිබෙන පද එකිනෙකට සමාන බව. දෙපැත්තේ ඛණ්ඩාංක කීයක් තියෙනවද? වම් පැත්තේ එක ඛණ්ඩාංකයක් තියෙනවා, දකුණු පැත්තේ එක ඛණ්ඩාංකයක් තියෙනවා. සමාන ලකුණෙන් මෙම ඛණ්ඩාංක දෙක සමාන බව නේද කියන්නේ? කොහොමද ඛණ්ඩාංකයක් සමාන වෙන්න ඕන? එහි x ඛණ්ඩාංක දෙක එකිනෙකට සමාන වෙන්න ඕන. ඒ වගේම y ඛණ්ඩාංක දෙකත් එකිනෙකට සමාන විය යුතුයි. ඒ නිසා ඔබට මෙහෙම හිතන්න පුළුවන් නේද? මේක ලියන්න අවශ්‍ය නැහැ. ඔබ වෙනුවෙන් මේ පැහැදිලි කරන එක. ඔබට හිතන්න පුළුවන් නේද මේ දෙක එකිනෙකට සමානයි. මම මේ ඔබට තේරෙන්න තමයි මෙච්චර මහන්සි වෙන්නේ. මේ දෙක එකිනෙකට සමානයි. ඒ වගේම මේ දෙකත් එකිනෙකට මොකක් වෙන්න ඕනේද සමාන වෙන්න ඕන නේද මේ දෙකම සමාන දැන් එහෙනම් අපිට පුළුවන් නේද මෙම ඛණ්ඩාංක දෙක සමානයි කියලා ඔය ගානේ පළවෙනි කොටසෙන් අහන ගානේ පළවෙනි කොටසෙන් අහන මොකද්ද
ඒ ලක්ෂයේ ඛණ්ඩාංකය සොයා ගන්න පුළුවන්. මම මෙහෙම ලියනවා. මෙතන තියෙන x1 ධන 30 බෙදීම 2 සමාන වෙනෝ කාටද? බිඳුවට. මම ලියනෝ x ඛණ්ඩාංකය සලකා. x ඛණ්ඩාංකය සලකා. නැත්තම් x ඛණ්ඩාංකය සැලකීමෙන්. මේ විදියට ඔබ හේතු සහිතව සෑම විටම පිළිතුර ගොඩනගන්න. හොඳද? ඒක ඔබට ඉදිරියේ පැවැත්වෙන විභාගවලටත් හරිම වැදගත්. ඒ අනුව මෙම කොටසට සමාන බව ලියන්න. අපි ලියනෝ x1 ධන 30 බෙදීම 2 සමාන වෙනෝ කාටද? බිඳුවට. දෙපසම x ඛණ්ඩාංක දෙක සමාන කරා. මං ඉතා සරල මට්ටමෙන් ඔබට ගාන හදලා පෙන්නන්නම් කාටත් තේරෙන විදියට. ඒ අනුව ඔබට පේනෝ මෙතන බෙදීම දෙකක් තියෙන බව. බෙදීම දෙක නැති කරන්න සමීකරණය දෙපැත්තම මෙන්න මේ ආකාරයෙන් දෙකෙන් ගුණ කළ යුතුයි. ඒ විදියට දෙකෙන් ගුණ කරාට පස්සේ මේ දෙකට මේ දෙක කැපිලා යනෝ නේද? ඔව්. ඉතිරි වෙන්නේ මොකද්ද? අපිට මෙතන ඉතිරි වෙනෝ x ධන 30. x ධන 30 සමාන වෙනවයි කියලා කාටද? බිඳුව දෙකෙන් ගුණ කරාම බිඳුවමනේ. ඕනෑම සංඛ්‍යාවක් බිඳුවෙන් ගුණ කරොත් බිඳුවක් යම් සංඛ්‍යාවකින් ගුණ කරොත් ලැබෙන පිළිතුර බිඳුව. ඒ නිසා මෙතන බිඳුවයි කියලා ලියන්න පුළුවන්. ඒ අනුව x සමාන වෙනෝ මේ ධන 30 මෙහාට ගියාම ඍණ 30ට. මේ x1 වල වටිනාකම. දැන් ඔන්න x1 වල වටිනාකම සොයාගත්තා. ඔය විදියටම මම මෙන්න මේ ඉඩ තිබෙන අවකාශය තුල y ඛණ්ඩාංකයක් සොයන්න. නැත්නම් මම මේ ටික මකන්නම්. දැන් අපිට කොහොම හරි අවශ්‍ය වන්නේ මොකද්ද? ඒ ලක්ෂ්‍ය ඛණ්ඩාංක සොයන එකනේ. ඒ ලක්ෂ්‍ය ඛණ්ඩාංකය කියන්නේ x1 කමාවක් y1 හොයන එකනේ. ඒ නිසා අපිට සුපුරුදු විදියට, ඒ කියන්නේ කලින් ලියපු ආකාරයටම ලියන්න පුළුවන් නේද? මෙහෙම y ඛණ්ඩාංකය සැලකීමෙන්. y ඛණ්ඩාංකය සැලකීමෙන්. y ඛණ්ඩාංකය සැලකීමෙන්. y ඛණ්ඩාංකය සැලකීමෙන් කියලා ලියලා සුපුරුදු විදියට අපිට සමීකරණයක් ගත හැකි. කොහොමද? මේ බලන්න. y1 ධන 0.2 බෙදීම 2 සමාන වෙනෝ කාටද? බිඳුවට. ඒ නිසා සුපුරුදු විදියට ලියනෝ y1 ධන 0.2 බෙදීම 2 සමානයි බිඳුවයි. මෙම y ඛණ්ඩාංකය මෙතන තිබෙන y ඛණ්ඩාංකයට සමාන කරා. කලින් වගේමයි. මෙතන තියෙන 2 බෙදීම 2ක් බෙදීම 2 නැති කරන සමීකරණයේ දෙපැත්තම අපි දෙකෙන් ගුණ කරා. මේ දෙකට මේ දෙක කැපිලා ගිහිල්ලා මෙතන ඉතුරු වුණා මොකද්ද? y1 ධන 0.2 සමානයි. කලින් වගේමයි. බිඳුවෙන් 2 ගුණ කරාම බිඳුවමයි. y සමානයි ඍණ 0.2ක් වශයෙන් අපිට මෙතන පිළිතුර ආවා. දැන් අපිට තියෙන්නේ මොකද්ද? ගාණෙන් අහන. ගාණෙන් අහන්නේ මොකද්ද? 6 වෙනි ප්‍රශ්නේ ඒ කොටසේ ශ්‍රෝමි ලක්කමෙන් 1 අහන්නේ ඒ ලක්ෂයේ ඛණ්ඩාංකය. යනවා අපි ලියනෝ ඒ ලක්ෂයේ ඛණ්ඩාංකය. ඒ ලියලා මෙහෙම ඉරි කෑලි තුනක් ගන්න. ඒ කියන්නේ ඒ ලක්ෂයේ ඛණ්ඩාංකය රූපයි. සමාන ගුණ දැම්මයි කියලා ප්‍රශ්නයක් නැහැ. කොහොමද ඛණ්ඩාංකයක් ලියන්නේ? සුළු වරහණක් ඇතුලේ පළමුව x ඛණ්ඩාංකයක් දෙවනුව y ඛණ්ඩාංකයක් වශයෙන්. මම මෙතන මතකද රූපයක් ඇඳා. එම රූපය තුල ඒ ලක්ෂ ඛණ්ඩාංකයේ වශයෙන් x1 කමාවක් y1 නේද නිරූපණය කරේ. ඔව්. එහෙනම් අපිට x1 වල වටිනාකම ඍණ 30 වශයෙන් උත් මේ බලන්න මෙතන ලියලා තියෙනවා. x1 වල වටිනාකම ඍණ 30 වශයෙන් උත් y1 වල වටිනාකම ඍණ 0.2 වශයෙන් උත් නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් මේ විදියට අපිට ගානේ පළවෙනි කොටසෙන් අහන ඒ ලක්ෂයේ ඛණ්ඩාංකය නිරූපණය කරන්න හැකියාව තියෙනවා. හොඳයි. ඊට පස්සේ අපි 6 වෙනි ප්‍රශ්නේ ඒ කොටසේ දෙවැනි කොටස අධ්‍යයනය කරමු. ඒකම මම මේකේ ලකුණු දෙන හැටි චුට්ටක් කියන්න. මම පළමුව ඔයගොල්ලන්ට ප්‍රකාශ කරා
මෙන්න මේ රතු පාටින් ලියපු කොටස් දෙකෙන් එකකට ලකුණු ලැබෙන බව. ඊට පස්සේ ගාන ලකුණු වෙන් කරලා තියෙන්නේ අවසාන පිළිතුර සඳහා. ඒ කියන්නේ මේ කොටස කොහොමත් අපිට හදන්න වෙනෝ. ඒ අනුව මෙතෙන්ට අරගෙන තියෙන ඍණ 30 කමාවක් ඍණ 0.6 දශම ලියා තිබේ නම් ඔබට ලකුණු තව 5ක් ලැබෙනවා. පැහැදිලිද? ඒ අනුව පළවෙනි කොටස සඳහා ලකුණු 5 ඒවා දෙකක් වශයෙන් ලකුණු 10ක් ලැබෙනවා. හොඳයි. අපි ඊට පස්සේ AB රේඛාවේ අනුක්‍රමණය සොයන ආකාරය බලමු. මම ඊට අදාළ වෙන කොටස මෙතන නිරූපණය කරලා තියෙනවා. අපි දන්නෝ B ලක්ෂ ඛණ්ඩාංකය 30 කමාවක් 0.2 බව. ඒ වගේම A ලක්ෂ ඛණ්ඩාංකය අපි මීට කලින් පළවෙනි කොටසදී හොයාගත්තා ඍණ 30 කමාවක් ඍණ 0.2 බව. ඒ වගේම අපි ගානේ මුල් කොටසදීම ගානේ අධ්‍යයනය කරා AB රේඛාවේ මධ්‍ය ලක්ෂය තමයි මූල ලක්ෂය. මම ඒක දැනට O කියලා ලිව්වා 0 කමාවක් 0 කියන්නේ. හරි නේද? එතකොට ගාන තුල මේ අගයන් දීලා තියෙනවා. අපි පළවෙනි කොටස ඇසුරින් මේ A ලක්ෂ ඛණ්ඩාංකයත් හොයාගෙන තියෙන්නේ. දැන් ගානෙන් අහන්නේ AB රේඛාවේ අනුක්‍රමණය. ඔබට මතක ඇති AB කියලා කියන්නේ අදාළ පිට්ටනියේ ඉහළින් බාන කොට ක්‍රීඩකයන් දෙදෙනෙකු ස්ථානගත වෙච්ච ස්ටැන් දෙකක්. එතකොට A හා B යාකන රේඛාව තුල තමයි ඔය කියන මධ්‍ය ලක්ෂය එහෙම නැත්නම් ඛණ්ඩාංක තලයේ මූල ලක්ෂය පිහිටලා තියෙන්නේ. හරිද? ඒ අනුව දැන් අපි අනුක්‍රමණය හොයමු. ඔබට අනුක්‍රමණය හොයන්න ක්‍රම තුනක් තියෙනවා. මේ එකම ගාන තුල ක්‍රම තුනක් තියෙන විභාගයට ඒ ක්‍රම තුනෙන් ඕනම ක්‍රමයකට ලකුණු දෙනවා. හැබැයි මම නම් යෝජනා කරනෝ අනුක්‍රමණය හොයන්න මං ඉස්සෙල්ලම කරන ක්‍රමේ තමයි වඩා සුදුසු කියලා. අපි දාන්න පොදුයි අනුක්‍රමණය හොයන්නේ කොහොමද? සරල රේඛාවක් මත පිහිටන ඛණ්ඩාංක දෙකක් ඇසුරින් ඔබට අයිතිය තියෙන සාරේඛා මත පිහිටන ඕනෑම ලක්ෂ දෙකක් තෝරගෙන එම ලක්ෂ දෙක ඇසුරින් අනුක්‍රමණය හොයන්න. මොකද සූත්‍රය මීට කලින් පැහැදිලි කර වගේ අනුක්‍රමණය m නම් m සමාන වෙනෝ y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1 වලට. ඒ අනුව අපිට පුළුවන් මේ ඛණ්ඩාංක තුනෙන් කැමති ඕනෑම දෙකක් ගන්න. දැන් ඔබ කියන්නකෝ වඩාත්ම සුදුසුම ඛණ්ඩාංක දෙක මොකද්ද? වඩාත්ම සුදුසුම ඛණ්ඩාංක විදියට අපි සලකන්නේ ගානේ ආරම්භයේ ඉඳන් ඛණ්ඩාංක වශයෙන් දීපු ඒවා. එකක් තමයි B ලක්ෂ ඛණ්ඩාංකය 30 කමාවක් 0.2 කියලා දීලා තියෙනවා. මූල ලක්ෂය 0 කමාවක් 0 බව දීලා තියෙනවා. අපි කොහොමත් ඒක දන්නවා. ඒ නිසා මේ ඛණ්ඩාංක දෙක ඇසුරින් හොයන එක තමයි වඩාත්ම සුදුසුවන්නේ. නමුත් ඔබට අවශ්‍ය නම් මේක ඇසුරින් උනත් හොයන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඛණ්ඩාංක දෙක ඇසුරින් හොයන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඛණ්ඩාංකයත් ඇසුරින් හොයන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඛණ්ඩාංක දෙක ඇසුරින් හොයන්න පුළුවන්. වඩාත්ම සුදුසු මේ ඛණ්ඩාංක දෙක. ඒ මම එහෙම කියන්නේ. අපේ අතින් මොනවා හරි සුළු කිරීමේ අතපසු වීමක් වෙලා පළවෙනි කොටස වැරදුනොත්. ඒ කියන්නේ අපි පළවෙනි කොටසෙන් හෙව්වේ ඒ ලක්ෂ ඛණ්ඩාංකනේ. ඒ ලක්ෂ ඛණ්ඩාංක සඳහා වැරදි පිළිතුරක් ආවොත් අපි දෙවෙනි කොටසට අනුක්‍රමණය හොයන්න ඒ ලක්ෂ ඛණ්ඩාංකම තෝරගත්තොත් අපිට දෙවෙනි කොටසත් වරදිනවා. ඒ නිසා මම ඔබට පන්තියේදීත් මතක් කරලා තියෙනවා ගානේ ආරම්භයේ දත්ත වශයෙන් තිබෙන සංඛ්‍යාම යොදා ගන්නව නම් ඒක වඩාත්ම නුවණට හුරුයි කියලා. ඒ අනුව නමුත් මම ගාන තෝරනකොට මේ ආකාර තුනෙම ඕගොල්ලන්ට හදලා පෙන්නන්නම්. ඒ අනුව මම මෙතන ඉසෙල්ලම මේ ගාන හදන පළවෙනි ක්‍රමය කියන්න. පළවෙනි ක්‍රමයට ගාන හදනව නම් මම කිව් පරිදි ඔබ ගත යුත්තේ මෙම ලක්ෂ්‍ය දෙක. ඒ කියන්නේ බිඳුවකමාවක් බිඳුව කියන ලක්ෂයයි, ඒ වගේම 30කමාවක් 0.2 කියන ලක්ෂයයි. 30කමාවක් 0.2 කියන ලක්ෂයයි. ඒ අනුව අපිට මේ ඛණ්ඩාංක මෙන්න මේ ආකාරයෙන් ගන්න පුළුවන්. මේක x1 වශයෙන්ුත් මේක y1 වශයෙන්ුත් මේක x2 සහ මේක y2 වශයෙන් අපිට නිරූපණය කරන්න පුළුවන්. එහෙම නිරූපණය කරලා අපිට පුළුවන් අනුක්‍රමණය සඳහා අදාළ වන සමීකරණ ලියන්න. අපි දන්නෝ අනුක්‍රමණය හොයන්නේ මීට කලින් මම පැහැදිලි කළ විදියට y ඛණ්ඩාංක අතර වෙනස x ඛණ්ඩාංක අතර වෙනසින් බෙදලා. ඒ අනුව y ඛණ්ඩාංක අතර වෙනස කියන්නකෝ y2 ඍණ y1. y2 වල වටිනාකම 0.2යි,
අපි ඒකෙන් අඩු කරනෝ y1 වල වටිනාකම කීයද බිඳුවක් y2 බිඳුවයි දශම දෙකයි y1 කියන්නේ බිඳුවයි ඔය පරිද්දෙන්ම x2 ඍණ x1 x2 කියලා කියන්නේ 30යි x1 කියලා කියන්නේ බිඳුවයි දැන් මේක සුළු කරන්නකෝ බිඳුවයි දශම දෙකෙන් බිඳුවක් අඩු කරාම වෙනසක් නැහැ බිඳුවයි දශම දෙකමයි ඕනෑම සංඛ්‍යාවකින් බිඳුවක් අඩු කරාම එහි ගණිතමය වටිනාකමට හානියක් වන්නේ නැහැ 30න් බිඳුවක් අඩු කරාම 30මයි අපිට මෙතන අවසාන පිළිතුර ගන්න පුළුවන් කීයද බිඳුවයි දශම දෙක බෙදීම 30 කියනකොට අපිට පුළුවන් නේද ලවය සහ හරය දෙකෙන් බෙදන්න 30 දෙකෙන් බෙදුවම 15යි බිඳුවයි දශම දෙකෙන් බෙදුවම බිඳුවයි දශම දෙක දෙකෙන් බෙදුවම බිඳුවයි දශම එකයි අපිට බිඳුවයි දශම එක පැත්තක 15ෙන් බෙදන්න පුළුවන් එහෙම බෙදුවොත් අපිට ලබා ගන්න පුළුවන් දශම ස්ථාන සහිත සංඛ්‍යාවක් වශයෙන් බිඳුවයි දශම බිඳුවයි බිඳුවයි 6යි 6යි 6 කියලා එන්නේ දිගටම 6 වෙන නිසා අපිට දශම ස්ථානයක් පූර්ණ සංඛ්‍යාවට වැටෙව්වොත් කියන්නේ දශම ස්ථාන කීපිට වැටෙව්වොත් බිඳුවයි දශම බිඳු දෙකයි 6යි 7 කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් භාගයක් වශයෙන් අපිට ලියනවා නම් m සමානයි 1 බෙදීම 150. ඒ කියන්නේ ඇයි? මෙතන තියෙන දශම 1 10ෙන් වැඩි කරාම 1යි. අපි ලවයයි හරයයි 10ෙන් ගුණ කරනවා. බිඳුවයි දශම 1 10ෙන් ගුණ කරාම 1යිනේ. 15 10ෙන් ගුණ කරාම 150යිනේ. ඒ නිසා අපිට 1 බෙදීම 150 වශයෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේක දශම කරාම බිඳුවයි දශම බිඳු දෙකයි 6යි 7 වශයෙන් ගන්න. ඒ නිසා මේක තමයි අපිට අදාළ වෙන පිළිතුර වන්නේ. මාකින් ස්කීම් එක තුල බිඳුවයි දශම බිඳු 3යි 6යි 6 දුන්නත් ලකුණු දුන්නා. බිඳුවයි දශම බිඳු 3යි 6 මෙතෙන්ට වටයලා 7 කියලා දුන්නත් ලකුණු දුන්නා. නමුත් මම නම් ඒ පිළිතුරුත් එක්ක වැඩිම සෑහීමකට පත් වෙන්නේ නැහැ. හොඳම විද්‍යාත්මක පිළිතුරු දෙක වන්නේ 1 බෙදීම 150 එහෙම නැත්නම් 0.2 දශම 0.2යි 6යි 7 කියන එක. දැන් අපි මේ ගානම තවත් ක්‍රමයකට හදමු. අපි මේකම දෙවෙනි ක්‍රමයටදෙත් හදමු. මම දෙවෙනි ක්‍රමයටතේ හදනකොට ගන්න ඛණ්ඩාංක දෙක තමයි ඍණ 30 කමාවක් ඍණ 0.2 දශම 2 කියන ඒ ලක්ෂ ඛණ්ඩාංකයත් මූල ලක්ෂය වන බිඳුව කමාවක් බිඳුව කියන ඛණ්ඩාංකය. සුපුරුදු විදියට ඛණ්ඩාංක දෙක x1 y1 x2 y2 වශයෙන් ලියලා අපිට පුළුවන් අනුක්‍රමණය හොයන සමීකරණේ ලියන්න. අනුක්‍රමණය m වන විට අනුක්‍රමණය සමාන වෙනෝ y ඛණ්ඩාංක අතර වෙනස බෙදීම x ඛණ්ඩාංක අතර වෙනසට. ඒ අනුව y ඛණ්ඩාංක අතර වෙනස ඍණ 0.2 y2 කියන්නේ ඒකනේ ඒකෙන් අඩු කරන්න ඕන බිඳුවක් y1 කියන්නේ බිඳුවක් x2 කියලා කියන්නේ ඍණ 30 ඒකෙන් අඩු කරන්න ඕනේ x1 කියන්නේ බිඳුවක් m සමානයි ඍණ 0.2 න් බිඳුවක් අඩු කරාම කලින් පැහැදිලි කරා වගේ බිඳුවක් අඩු කරා හෝ බිඳුවක් එකතු කරා කියලා ඒ ගණිතමය වටිනාකම වෙනසක් වන්නේ නැහැ. ඒ නිසා මෙතන ඍණ 0.2 දශම 2 පියනෝ ඍණ 30න් බිඳුවක් අඩු කරත් ඒ ඍණ 30ම තියෙනවා. අපි දන්නෝ ඍණයි ඍණයි ධනනේ. එහෙනම් කලින් විදියට අපිට එනෝ සුපුරුදු විදියට උඩයි යටයි සුළු කරාම 1 බෙදීම 150ක් එහෙම නැත්නම් වැටෙව්වට පස්සේ දශම ස්ථාන කිහිපයකට 0.2 දශම බිඳු 2යි 6යි 7ක ආගිය. එතකොට මම මේ ක්‍රමයට වඩා කැමති නැහැ කිව්වේ ඒ ලක්ෂ ඛණ්ඩාංකය අපිට කල් තියා ගාන දීපු නැති නිසා අපි ගණනය කිරීමකින් ගත්ත නිසා. වැරදිලා හරි මේ අගේ අපේට අතින් වැරදුනොත් අවසාන උත්තර වරදිනවා. ඒකයි මම කිව්වේ මේකතරම් හොඳ නැහැ කියලා. දැන් ඔය පරිද්දෙන් අපි ඊට පස්සේ තුන්වෙනි කොටස අධ්‍යයනය කරමු. තුන්වෙනි කොටස අධ්‍යයනය කරනකොට මේ කොටස් ටිකේ සුළු කිරීම පමණයි වෙනස් වන්නේ. ඒ කියන්නේ තුන්වෙනි ක්‍රමයේදී මම යොදා ගන්නේ මේ දෙකලවර ඛණ්ඩාංක දෙක. එකක් මොකද්ද? 30 කමාවක් 0.2 දශම 2 කියන ඛණ්ඩාංකය. අනික ඛණ්ඩාංකය ඍණ 30 කමාවක්
ऋण बिंदुवाय दशम देख किए खंडांक सुपुरद विधियट अभी मेक एक्स वन वाई वन वशेनो एक्स टू वाई टू वशेनो सलकुनु करमु इन अत्र मुखाद कराने अभीट पुलवांग खंडांक अतर सुलुकिरी मखरहा अवसान पिलितुरट लगावे वाई टू वल वटिना काम ऋण बिंदुवाय दशम देखाय एक अडु करनो वाई वन वल वटिना काम बिंदुवाय दशम देखा एक्स टू वल वटिना काम ऋण तिहाय एक अडु करानो ने एक्स वन वल वटिना काम तिहा सुलु करान देखे मलकुनो ऋण वेन कोट देख में कतु कल ऋण लकुन दानो ने ऋण बिंदुवाय दशम देखाय ऋण बिंदुवाय दशम देखाय सुलु कराम ऋण बिंदुवाय दशम हातराय देखेम लकुन ऋण नान देख में कतु कल ऋण लियो मेतना ते मने ऋण तिहाय ऋण तिहाय ऋण हेटाय ने नवता तो बड़ सुपुरुदु इलाकम मै लेबिन उडाई यटाई हतरें बेदानको ऋण हेट हतरें बेदुवम ऋण पहलवाय ऋण हतर बिंदुवाय हतरें बेदुवम बिंदुवाय दशम एक कलिंग उत्तरेम नवता ऋणाय ऋणाय दनने वेन्ने एक याने कलिंग वगे उत्तरेनो एक बेदीम एक सिय पनहाक एहम नत्तां दशम वलिंग क्यूवोत बिंदुवाय दशम बिंदु देकाय हयाय हता එනිසා මොන ක්‍රමයෙන් හැදුවත් ගාන සමානයි. එතකොට අපිට මෙම රේඛාව මත ඕනෑම ලක්ෂ දෙකක ඛණ්ඩාංක හොයාගත්තට පස්සේ අපිට පුළුවන් මොකද්ද අපිට අවශ්‍ය වෙන අනුක්‍රමණය හොයාගන්න. දැන් අපි මේකේ ලකුණු දීපුව හැටි බලමු. මේ ගාන සඳහා ඒ කියන්නේ ඒ වල දෙවෙනි කොටස වන අනුක්‍රමණය සඳහා ලකුණු දීලා තියෙනවා 15ක්. ලකුණු 15 වෙන්වන්නේ මෙහෙමයි. දැන් මොන ක්‍රමයෙන් හැදුවත් මම එකම ෆෝමැට් එකටනේ හැදුවේ. එකක් තමයි ඔබ සූත්‍රය ලියන්න ඕනේ සූත්‍රය ඔබ ලියා තිබේ නම් ඔබට ලකුණු කීයක් ලැබෙනවද පහක් ලැබෙනවා සූත්‍රය ලියන විට ඔබ මොකක්ද කරන්න ඕන මේ ඛණ්ඩාංක ලියලා මේවා පද හඳුන්වලා සූත්‍රයට ආදේශ කිරීම ඔබ නිරූපණය කරන්න ඕන ඊට පස්සේ නිවැරදි ආදේශය සඳහා නැවතත් ලකුණු දීලා තියෙන පහක් ඊට පස්සේ දීලා තියෙන්නේ ආදේශය සඳහා දීපු ලකුණු ගානත් ඒත් පහමයි සූත්‍රයට පහයි ආදේශය සඳහා පහයි ඊට පස්සේ අවසාන පිළිතුරට තමයි ලකුණු දීලා තියෙන්නේ මේ දෙකෙන් එකක් එක්කෝ 1 යට 150 එහෙම නැත්නම් 0.02 6 7 එතෙන්ට ලකුණු පහයි ඒ අනුව දෙවැනි කොටසට නියමිත අනුක්‍රමණය කියන කොටසට නියමිත මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 15ක් අරගෙන තියෙනවා. අපි ඊට පස්සේ බලමු 6 වෙනි ප්‍රශ්නේ B කොටස සාකච්ඡා කරන්න. 6 වෙනි ප්‍රශ්නේ B කොටසෙන් අපිට කියන්නේ C ලක්ෂයේ ඛණ්ඩාංකය බිඳුවක මාවක් 8. මම චුට්ටක් මතක් කරන්න. දැන් ඕගොල්ලෝ මේ ගානුරු PDF එක අරගෙන නේ තියෙන්නේ. CD කියලා කියන්නේ පන්දුවට පහර දුන්නට පස්සේ පන්දුව ගමන් ගන්නා මාර්ගය. C වල ඉඳන් D දක්වා තමයි පන්දුව ගමන් කරන්නේ. ඒ වගේම AB කියලා කියන්නේ වෘතාකාර මේ පිට්ටනිය තුල ක්‍රීඩකයන් දෙදෙනා ඉන්න ස්ථාන. දැන් අපි කලින් කොටස්වල නිරූපණය කරපු අගයන් මම ඔබගේ පහසුව සඳහා මෙතන නිරූපණය කරා. A ලක්ෂයේ සහ B ලක්ෂයේ ඛණ්ඩාංක නිරූපණය කරා. සීලක්ෂ ඛණ්ඩාංකය මෙම ගාන තුල දීලා තියෙන 0.8යි කියලා මම ඒකත් නිරූපණය කරා. තව වැදගත් දෙයක් තියෙනවා. මෙන්න මේක. CD රේඛාව AB රේඛාවට ලම්බක වේ. මම ඒකත් නිරූපණය කරන්නම්. මෙන්න බලන්න. CD රේඛාව AB රේඛාවට ලම්බක වේ. මේක හරිම පහසු ප්‍රශ්නයක්. නමුත් අපේ ළමයි හැමදාමම කියන රූපයක් දැක්ක ගමන්ම සෑහෙන්න බය වෙනවා. මීට කලින් අපි ගලංගවලාපු 2017 වෘතාකාර ධාවනපතේ ගාන නේ ඒත් එහෙමයි ඊට පස්සේ 2019 ආපු ගුවන් යානේ ගාන නේ බැලූ බැල්මටම හරි අමාරු වගේ තමයි ගාන කියවන්නේ නැති කෙනෙකුට තේරෙන්නේ හැබැයි ගාන කියවෙනකොට ඒ ඇතුලේ තියෙන ඉතාමත්ම සරල ගණිත කර්ම කිහිපයක් විතරයි දැන් අපි මධ්‍ය ලක්ෂ ඛණ්ඩාංක වෙන සූත්‍රය පාවිච්චි කරා අනුක්‍රමණය වෙන සූත්‍රය පාවිච්චි කරා කෙටියෙන්ම කියනවා නම් ඛණ්ඩාංක ජ්‍යාමිතියේ තියෙන ඉතාමත්ම සරලත්ම සංසිද්ධි කිහිපයක් තමයි අපි අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ අනුව අපි දැන් ඊට පස්සේ සාකච්ඡා කරන්න හදන්නේ අවසානයේ මම කිව්වේ AB රේඛාව CD රේඛාවට ලම්බකයි.
මේ රේඛා දෙක ලම්බකයි. දැනට ඕගොල්ලෝ තව දෙයක් දාන්න. ඒ තමයි AB රේඛාවේ අනුක්‍රමණය දාන්න. නේද? දැන් අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ CD සරල රේඛාව සම්බන්ධ ගණනය කිරීමනේ. ඒ කියන්නේ දැන් අපි ගණනය කරන්න ඕනේ පළවෙනි කොටස කවුරු ගැනද? මම මේ නිල් පාටින් ඉරක් ගහලා තියෙන්නේ. CD සරල රේඛාවේ අනුක්‍රමණය ගැන. මට කියන්න CD රේඛාවේ අනුක්‍රමණය ගන්න කලින් මම දෙයක් කියන්නද? අපි දන්නෝ දැනට AB රේඛාවේ අනුක්‍රමණය. මම මෙහෙම ලියන්නද? AB හි අනුක්‍රමණය. AB හි අනුක්‍රමණය. AB හි අනුක්‍රමණය මම සංකේතයකින් ලියන්නම් MAB කියලා. එයි මං එහෙම ලියන්නේ. අනුක්‍රමණය කියන එක M වලින් නිරූපණය කරන්නේ. එහෙනම් AB රේඛාවේ අනුක්‍රමණය MAB වශයෙන් ලියන්න පුළුවන්. AB වල අනුක්‍රමණය අපි කලින් හොයාගත්තා එක බෙදීම 150. එහෙම නැත්නම් බිංදුවයි දශම බිංදු දෙකයි හයයි හත බව. නේ? නැවත කියනවා නම් AB වල අනුක්‍රමණය හෙවත් MAB වල වටිනාකම අපි හොයාගත්තා. MAB වල වටිනාකම හොයාගත්තා එක බෙදීම 150ක්. එහෙම නැත්නම් බිඳුවයි දශම බිඳුවයි බිඳුවයි හයයි හතක් බව. දැන් අපෙන් අහන්නේ CD රේඛාවේ අනුක්‍රමණය කීයද කියලා. CD රේඛාවේ අනුක්‍රමණය හොයන්න අපිට පුළුවන් නේද? විශේෂ ගණිත කර්මයක් කරන්න. මොකද ගණිත කර්ම? අපිට ගානේ කියලා තියෙනව නේද? AB රේඛාව සහ CD රේඛාව එකිනෙකට ලම්බකයි කියලා. එහෙනම් මං අද මෙම විවරණය ආරම්භ කරන මොහොතේ යම් ගණිතමය මූලධර්මයක් ඕගොල්ලොන්ට කියලා දුන්නා. ඒ තමයි මොකද්ද? රේඛා දෙකක් ලම්බක නම් රේඛා දෙකේ අනුක්‍රමණවල ගුණිතය ඍණ 1ට සමානයි. නැවත කියනවා නම් සාර රේඛා දෙකක් ඛණ්ඩාංග තලයක මේ රූපේ දැක්කින විදියට ලම්බකව පිහිටනවා නම් රේඛා දෙකේ අනුක්‍රමණවල ගුණිතය ඍණ 1ක් බව. ඒ අනුව අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් නේද? කොහොමද? අපිට ලියන්න පුළුවන් AB රේඛාවේ අනුක්‍රමණය MAB, CD රේඛාවේ අනුක්‍රමණය MCD. හරි නේද? AB රේඛාවේ අනුක්‍රමණය ලියනවා අපි AB කියලා. ඒ වගේම CD රේඛාවේ අපි අනුක්‍රමණය ලියනෝ MCD කියලා. ඒ අනුව අපිට ලියන්න පුළුවන් MAB ගුණ කිරීම MCD වල වටිනාකම ඍණ 1යි කියලා. මොකද්ද මේ ගණිතමය මූලධර්මය? රේඛා දෙකක් ලම්බක නම් අනුක්‍රමණවල ගුණිතය ඍණ 1ට සමාන වෙනවයි කියන එක. ඒ අනුව දැන් අපි ලියමුද? MAB අනු AB හි අනුක්‍රමණය කලින් කොටසක හෙව්වා අපි එක බෙදීම 150ක් බව. අපිට ඕනේ MCD වල වටිනාකම සමානයි ඍණ 1යි. MCD සමානයි ඍණ 1 ලියලා මෙතන තියෙන බෙදීම 150 මෙහාට යනකොට ගුණ කිරීම 150 බවට පත් වෙනවා. ඒ අනුව MCD වල වටිනාකම අපිට එනෝ කීයක්ද? අපි මෙතන කතා කරේ මේ බෙදීම 150 මෙහාට ඒ ගුණ කිරීම උනානේ ඍණයි ධනයි ඍණ 150යි කියලා. ඒ නිසා විභාගෙදී අපට ලකුණු ලැබුණු එක ක්‍රමයක් තමයි මේක. මේකෙදි ලකුණු දීපු විදිය ඔයගොල්ලන්ට මතක් කරනවා නම් සූත්‍රයට එක ලකුණක් දුන්නා. සූත්‍රයට එක ලකුණක් දුන්නා. ඒ වගේම අවසාන පිළිතුරට තමයි සූත්‍රයට ලකුණු පහක් දුන්නා. අවසාන පිළිතුරට ලකුණු පහක් දුන්නා. ඒ අනුව මූල ලකුණු සංඛ්‍යාව ලකුණු 10ක් ලැබුණා. හරිද? සමහර අය අනුක්‍රමණය AB වල අනුක්‍රමණය වෙනුවට ඍණ නෙවෙයි බිංදුවයි දශම බිංදු දෙකයි හයයි හත තියෙනනේ. ඒක උනත් ආදේශ කරලා ගාන හැදුවා. මං එහෙමත් දන්නද? මෙහෙම තමයි දේසි ක්‍රමය. එහෙම නැත්තම් මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන් කීයද? මං එහෙමත් අදට පෙන්නන්න. මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන් බිංදුවයි දශම බිංදු දෙකයි හයයි හත. එහෙම ආදේශ කරොත් මොකද්ද වෙන්නේ? ඍණ 1 බෙදීම. මේක මෙහාට යන බෙදීමක් වෙනෝනේ. බිංදුවයි දශම බිංදු දෙකයි හයයි හත ඇවිල්ලා මෙතන සුළු කරාම එනෝ ඍණ 149.25 දශම දෙකයි පහ. පිළිතුරු දෙකක් වුණාට පිළිතුරු දෙකටම ලකුණු ලැබෙනවා. ඇයි පිළිතුරු දෙකක් එන්නේ? එක බෙදීම 150 නිශ්චිත වුණාට
ඍණ 149.25 නිශ්චිත නැති නිසා. 6 B වල අපි ඊට පස්සේ දෙවෙනි කොටස සාකච්ඡා කරන්නේ. මම අර ඉහළ තියෙන කොටස එම්මම ගානේ පැහැදිලි කරලා තියෙනවා. අපි දැන් දිගටම හොයන්නේ CD සාරරේඛාව ගැන. දැන් අපිට කතා කරන්න තියෙන්නේ Y අන්තඛණ්ඩය. මං කලින් රූප සටහනම බෝඩ් එකේ එම්ම තියෙද්දී කරපු එකම වෙනස තමයි මේ කණ්ඩාංක තලය නිරූපණය කර එක. මේ Y අක්ෂය මේ X අක්ෂය. හොඳින් බලන්න ඔගොල්ලොන්ට දීපු ආරම්භක රූප සටහනත් එක්ක අර වෘතයේ සහිත කොටසත් එක්ක ඔගොල්ලොන්ට පේනෝ C ලක්ෂය. ඒ කියන්නේ අර පිතිකරුවා පිත්තෙන් බෝලයට පහර දෙන අවස්ථාව ස්ථානේ තියෙනෝනේ. C ලක්ෂය හරියටම පිහිටන්නේ Y අක්ෂය මත බව. ඒ විතරක් නෙවෙයි ගානේ ආරම්භයේම C ලක්ෂය කණ්ඩාංකය දුන්නා බිඳුවක මාවක් අට කියලා. දැන් අපෙන් අහන්නේ Y අන්තඛණ්ඩය. ඒ කියන්නේ මේ Y අක්ෂය මත පිහිටන අන්තඛණ්ඩය. ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට මිනිත්තුවකින් මතක් කරන්නම් Y අන්තඛණ්ඩය කියලා අදහස් කරන්නේ මොකද්ද කියලා. මේ කණ්ඩාංක තලයක්නේ. මේක කණ්ඩාංක තලයක්. අපි හිතමුකෝ මේ කණ්ඩාංක තලය මත පිහිටන සරල රේඛාවක් කියලා. මේ සරල රේඛාව. අපි හිතමුකෝ මෙතන තියෙන C කියලා ලක්ෂයක්. අපි දන්නවා මෙතන තියෙන මූල ලක්ෂය බිඳුවනේ. මට කියන්න මෙම C ලක්ෂ කණ්ඩාංකය මොකද්ද? C ලක්ෂ කණ්ඩාංකය බිඳුවක මාවක් C නේද? සෑම විටම කණ්ඩාංක ලියන්නේ පළමුව X කණ්ඩාංකය දෙවෙනුව Y කණ්ඩාංකය. X කණ්ඩාංකය බිඳුවයි Y කණ්ඩාංකය C. ඒ නිසා බිඳුවක මාවක් C වශයෙන් තමයි කණ්ඩාංක නිරූපණය කරන්න වෙන්නේ. ඒ අනුව අපිට මෙහෙම ලියන්න පුළුවන් නේද? මෙතන C වලට අපිට නිශ්චිත හැඳින්වීමක් කියන්න පුළුවන්. C කියන්නේ අපි ඒකට නමක් දෙනෝ අන්තඛණ්ඩය කියලා. M කියන්නේ අනුක්‍රමණය වගේ C කියන්නේ මොකද්ද අන්තඛණ්ඩය. අන්තඛණ්ඩය කියන එක අපිට හඳුන්වන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. පළවෙනි හැඳින්වීම. සරල රේඛාව Y අක්ෂය ඡේදනය කරන ස්ථානයේ පවතින Y වල වටිනාකම. බලන්න මේක තමයි සරල රේඛාව. මේ රතු පාටින් ඇදලා තියෙන්නේ. මෙම සරල රේඛාව Y අක්ෂයේ ඡේදනය කරන ස්ථානය C නේ. එම නිසා C කියන්නේ අන්තඛණ්ඩය. නැවත කියන්න කණ්ඩාංක තලයක් මත පිහිටන සරල රේඛාවක් Y අක්ෂය ඡේදනය කරන ස්ථානයේ පිහිටන Y වල වටිනාකමට අපිට අන්තඛණ්ඩය කියලා කියන්න පුළුවන්. ඒ නිසා අපිට එම පද නෙමෙයින් ගත්තොත් C කියන්නේ අන්තඛණ්ඩය කියලා කියන්න පුළුවන්. ඒක අපේ ආරම්භක රූප සටහනෙන් පෙන්නව නම් මෙතන තමයි මොකද්ද? ආ මෙතන පොඩි X අක්ෂය ඇඳපු හැටි පොඩි වැරද්දක් තියෙනවා. X අක්ෂය අපි මෙහෙම අඳින්න ඕනේ. මොකද බිඳුවක මාවක් බිඳුව හරහා යන්න නම් මෙහෙමයි X අක්ෂය තියෙන්න ඕනේ. පේ ගැන හිතන්න නැතුව මේ කොටස විතරක් ගැන බලමු කොහොඳද? Y අක්ෂය විතරක් හිතමු. මොකද X අක්ෂයේ නිරූපණය පොඩි වැරද්දක් පවතින නිසා කොමහරි C ලක්ෂය මෙහෙමයි තියෙන්නේ. දැන් මට කියන්න ඔය නිරූපණයේ හැටියට X ලාගය බිඳුව වෙන විට Y වල වටිනාකම තමයි අන්තඛණ්ඩය. X ලාගය බිඳුව වෙන විට Y වල වටිනාකම තමයි අන්තඛණ්ඩය. එහෙම නැත්නම් රේඛා Y අක්ෂයේ කපන ස්ථානයේ තියෙන අගය තමයි මොකද්ද අන්තඛණ්ඩය වෙන්නේ. මම හිතන ප්‍රමාණවත් දැනුමක් ඕගොල්ලෝ ගත්තා. දැන් ගානෙන් අහන්නේ Y අන්තඛණ්ඩය. ඒ කියන්නේ Y අක්ෂයට අදාළ අන්තඛණ්ඩය කීයද කියන එක. දැන් මම ඔයගොල්ලන්ට උගන්වපු විදියට Y අක්ෂයට අදාළ අන්තඛණ්ඩය කීයද? සරල රේඛාව Y අක්ෂයේ කපන ස්ථානයට අදාළ Y වල වටිනාකම නේද? සාර රේඛා Y අක්ෂය කපන්නේ බිඳුවක මාවක් අට බව නේද කියලා තියෙන්නේ. එහෙනම් බුද්ධිමත් ඔයගොල්ලෝ දන්නෝ බිඳුවක මාවක් අට වෙනකොට මෙම අගය X කණ්ඩාංකය මෙම අගය Y කණ්ඩාංකය වන බව නේ. එහෙනම් අපි මෙහෙම ලියනවා. සරල රේඛාව මේ පිළිතුර ලියන්නේ ඒ විවරණ සහිතවනේ ලියන්න තියෙන සරල රේඛාව. ඒ කියන්නේ සාර රේඛාව කියන්නේ මේ කොළ පාටින් දෙකෙන CD රේඛාව Y අක්ෂය ඡේදනය කරන්නේ. Y අක්ෂය ඡේදනය කරන්නේ බිඳුවක මාවකට බැවින්
සාරේකාව වෛයක්ෂය කපන්නේ බිංදුව කමාවක් අට බැවින් x සමානයි බිංදුවේදී y අගය බලන්න x සමානයි බිංදුව වෙනකොට y වල අගය අන්තඛණ්ඩයයි මේ හැඳින්වීම ලියන්න ඕන අඩු ගානේ මේ දෙකෙන් එකක් හොද අන්තඛණ්ඩයයි එම නිසා අන්තඛණ්ඩේ වටිනාකම අටයි මෙහෙම ලියන්න ඕන නැවත කියනවා නම් සාරේකාව y අක්ෂය කපන්නේ අට කියන ඉලක්කමේදී අට කියන ඉලක්කමට අදාළ අගය කියන්නේ මොකද්ද මේ හැඳින්වීම හැටියට සරල රේඛා y අක්ෂයේ ඡේදනය කරන විට x සමානයි බිඳුව මොහොතේ y වල වටිනාකම අන්තඛණ්ඩය ඒ නිසා c වල වටිනාකම අන්තඛණ්ඩය ඒ වටිනාකම අටයි ඔබ මෙහෙම ලියලා තියෙනවා නම් ලකුණු දීලා තියෙනෝ මෙම කොටස ඒ කියන්නේ මෙම විස්තරය වෙනුවෙන් ලකුණු 5ක් සහ මේ කොටස වෙනුවෙන් ලකුණු 5ක් කියලා ලකුණු 10ක්. ඒ අනුව මේ කොටසට ලකුණු 10ක් දීලා තියෙනවා. හොඳයි. අපිට ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ 6ේ B වල 3 වෙනි කොටස. ඒ තමයි දිගටම මේ කොටස අදාළයිනේ. CD රේඛාවේ සමීකරණය අහන්නේ. මට කියන්න CD කියලා කියන්නේ සරල රේඛීය ප්‍රස්ථාරයක්. එහෙම නැත්නම් සරල රේඛාවක්. ඛණ්ඩාංක තලයක් මත පිහිටන සරල රේඛාවක පොදු සමීකරණය y = mx + c බව ඔගොල්ලෝ දන්නවා. ඒ නිසා ඔගොල්ලන්ට මෙහෙම ලියන්න පුළුවන්. අපි කලින් CD රේඛාව සම්බන්ධයෙන් ඉගෙනගත්තු එහෙම නැත්නම් ගණනය කරපු දේවල් මොනවද? අනුක්‍රමණය අපි හොයාගත්තා ඍණ 150ක්. එහෙම නැත්නම් දශම සංඛ්‍යාවක් සහිතව කියනවා නම් ඍණ 149.25ක් බව. මේ දෙකෙන් එකක්. ඍණ 149.25ක් බව. ඒ වගේම මීට කලින් දෙවෙනි කොටසේ අපි අන්තඛණ්ඩය හොයාගත්තා. CD රේඛාවේ අන්තඛණ්ඩය 8ක් බව අපි හොයාගත්තා. දැන් අපිට ඉතා සරලව සරල රේඛාවේ පොදු සමීකරණය ලියන්න පුළුවන්. අපි මෙහෙම ලියනවා. සරල රේඛාවක පොදු සමීකරණය සරල රේඛාවක පොදු සමීකරණය කියලා ලියලා අපි ලියන සමීකරණය y = mx + c y = mx + c y = mx + c දැන් අපිට y සමානයි mx + c කියන සමීකරණයෙහි m සහ c කියන පදවලට අදාළ අගයන් ආදේශ කරන්න තියෙනවා. ඒ අනුව CD රේඛාවේ අනුක්‍රමණය ඍණ 150යි. CD රේඛාවේ අන්තඛණ්ඩය ධන 8යි. ඒ නිසා අවසාන පිළිතුර y සමානයි ඍණ 150යි x ධන 8 වශයෙන් ලියන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් අවශ්‍ය නම් y සමානයි mx ධන c ලියලා m වෙනුවට දශම සංඛ්‍යාව වන ඍණ 149.25 ලියලා x ධන c වෙනුවට 8 ලියන්නත් මෙහෙම ලිව්වත් ඔබ නිවැරදි. එක්ක දශම ගාන ලියන්න ඕනේ එහෙම නැත්නම් පූර්ණ සංඛ්‍යාව ලියන්න ඕනේ. දැන් මේකේ නම් ලකුණු දීලා තියෙන්නේ ඒ විභාග පේපර් එකේ මාකින් එක හදන මාචාර්යවරයාගේ අභිමතය. අපි දන්නේ නැහැ මේ වාක්‍යවල ලකුණු දෙනවද නැද්ද කියලා. නමුත් ඕගොල්ලෝ එක ලියන. දැන් මේකේදී මේක ලකුණු දීලා නැහැ. නමුත් හැමතිස්සෙම ඕගොල්ලෝ පියවර ලියලා ගාන හදන. එතකොට දින පියවරක ලකුණු ලැබෙනෝනේ. ගාන අංග සම්පූර්ණ ලෙස හදන එක තමයි වැදගත්. එතකොට ඒගොල්ලෝ තීරණය කරනවා නම් ඒකට ලකුණු දෙන්න ඕන කියලා ලැබෙයි. ලකුණු ඒකර නැතුව ඉතිරි කොටස් වල ලැබෙනෝ නම් ඔබ අංග සම්පූර්ණ ලෙස හදලා තියෙනම් ගැටලුවක් නැහැ. දැන් මේකේ නම් ලකුණු දීලා තියෙන ලකුණු 10ම මේ සමීකරණය ලියන එකට. ඒ නිසා මෙතෙන්ට ලැබෙන මොකද්ද? ලකුණු 10යි. ඒ අනුව අපි දැනට සාකච්ඡා කළ අවසන් මොකද්ද? 6 වෙනි ප්‍රශ්නයේ B කොටස. ඒ අනුව සමස්ත වශයෙන් ගත් කල A කොටසටත් B කොටසටත් හිමි ලකුණු ගාන දැම්මම කියන්න. ඒ අනුව A කොටසට බලන්න ඔබ ගණනය කළා ලකුණු 25ක් ලැබෙන්න ඕන. 150න් 25. ඒ වගේම 6 B කොටසට සමස්ත ලකුණු සංඛ්‍යාව 30ක් ලැබෙන්න ඕන. පළවෙනි කොටසට ලකුණු 10ක්,
දෙවෙනි කොටසට ලකුණු 10ක් සහ දැන් සාකච්ඡා කරපු තුන්වෙනි කොටසට ලකුණු 10ක් වශයෙන් B කොටසට ලකුණු 30ක් ලැබෙන්න ඕන. එහෙනම් දැන් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ 6 වෙනි ප්‍රශ්නයේ C කොටස. හොඳයි. අපිට ඊට පස්සේ තියෙන්නේ C කොටස අධ්‍යයනය කරන්න. C කොටස මෙන්න මෙහෙමයි කියන්නේ. CD රේඛාව දිගේ පන්දුව ඉදිරියෙන් පිහිටි කඩුල්ල දෙසට ගමන් කරයි. ඔගලොන්ට මම අර කලින් කිව්ව විදියට පන්දුවට පහර දෙන පිතිකරුව ඉන්නේ සීලක්ෂේ. සීලක්ෂේ ඉඳන් ඌ පන්දුවට පහර දුන්නට පස්සේ පන්දුව ගමන් ගන්නා ගමන් මාර්ගය තමයි මේ රතු පාටින් දැක්වෙන CD රේඛාවෙන් නිරූපණය කරලා තියෙන්නේ. ඒ අනුව CD රේඛාවේ නිරූපණය කරන්නේ මොකද්ද? පන්දුව ගමන් ගන්නා ගමන් මාර්ගය. ඊට පස්සේ පන්දුව මෙහාට එනකොට අපි දන්නනේ ක්‍රිකට් පිච් එකේ කඩුලු දෙකක් තියෙනනේ. ක්‍රිකට් ක්‍රීඩකයා පන්දුවට පහර දෙන ස්ථානයේ කඩුල්ලක් තියෙනවා. පන්දු යවන්න ඉන්න ස්ථානයේ තව කඩුල්ලක් තියෙනවා. ඒ අනුව මෙතන ඉන්න පිතිකරුව පන්දුවට පහර දුන්නට පස්සේ මෙහෙන් එන පන්දුව මේ බෝලේ ඇවිල්ලා මෙතන තියෙන විකට් එකේ එහෙම නැත්නම් කඩුල්ලේ වදිනවදයි නැද්දයි කියලා තමයි අපි මේ අහන්නේ. ඒ සඳහා අපිට දීර තියෙනෝ කඩුලු කූරක ඛණ්ඩාංකයක්. ඒ අනුව මම මෙහෙම නිරූපණයක් කරා. රතු පාටින් දැක්වෙන්නේ බෝලය ගමන් ගන්නා ගමන් මාර්ගය. C වලින් නිකුත් වෙන බෝලය බැට් එකේ වැදිලා D දක්වා තමයි ගමන් කරන්නේ. එහෙම ගමන් කරනකොට කඩුල්ලේ වැදීමට නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ කොළ පාටින් දැක්වෙන මොකද්ද කඩුල්ල මේ CD රේඛාව ඔස්සේ තියෙන්න ඕන. ඒ නිසා CD රේඛාව ඔස්සේ කඩුල්ල තියෙන්න තිබුණොත් විතරයි මොකද්ද මේ කඩුල්ල බෝලය සමග ගැටීම සිදුවන්නේ. පැහැදිලිද? ඒ අනුව 0.12 ක මාවක් ඍණ 10 වශයෙන් කඩුල්ලේ අදාළ වෙන ඛණ්ඩාංක දීලා තියෙනවා. කඩුල්ලේ ඛණ්ඩාංක කීයද? ඍණ 0.12 ක මාවක් ඍණ 10. දැන් මට කියන්න කඩුල්ලේ ඛණ්ඩාංකය අනිවාර්යයෙන්ම CD රේඛාව මත පිහිටන ඛණ්ඩාංකයක් වෙන්නම ඕන. එහෙම නැති වුණොත් අපිට කියන්න වෙන්නේ පන්දුව සමග කඩුල්ල ගැටීමක් සිදුවන්නේ නැහැ කියලා. දැන් අපිට කියන්නේ මේක ගැටෙනවද කියලා කියන්න. මම මේ ප්‍රශ්නේ ආරම්භයේ ඉඳන් කිව්වා විස්තරාත්මකව ගණනය කිරීමක් සොයන්න කිව්වොත් නිර්ණය කරන්න කිව්වොත් ඊට අදාළ වෙන ගණිතමය මූලධර්ම පවා ඔබ ලියන්න ඕන කියලා. ඒ අනුව මම ඔබට මෙන්න මේ විදියට ගණිතමය මූලධර්ම දෙක ගොනු කරලා තියෙනවා. අපි මෙහිදී ලියන්න ඕන ඒවා මොනවද? පළවෙනි කරුණ. කඩුල්ල දැන් මම කියපු ටික තියෙනවා. පන්දුව කඩුල්ලේ ගැටීමට නම් CD රේඛාව මත කඩුල්ලේ දිග දැක්වෙන රේඛාවේ ලක්ෂ්‍යයක් තිබිය යුතුය. නැවත කියනවා නම් CD රේඛාව කියන්නේ පන්දුවේ ගමන් මාර්ගය. ඒ වගේම කොළ පාටින් දැක්වෙන එක මොකද්ද? කඩුල්ල. මම මෙතන ඛණ්ඩාංකයක් වශයෙන් කඩුල්ලේ ගාන දීපු ඛණ්ඩාංකය නිරූපණය කරලා තියෙන 0.12 ක මාවක් වෙන 10 කියලා. අපි මීට කලින් B වල තුන්වෙනි කොටසේදී හොයාගත්තා මේ රතු පාටින් දැක්වෙන CD රේඛාවේ අනුක්‍රමණය. ඒක තමයි මොකද්ද? y සමානයි මම කොළ පාටින් දීලා තියෙන්නේ y සමානයි ඍණ 150x ධන 8. එහෙනම් CD රේඛාවේ සමීකරණය y සමානයි 100 ඍණ 150x ධන 8 නම් අපි ඉගෙන ගන්නවා අදාළ සරල රේඛාව මත පිහිටන ඕනෑම ලක්ෂයක් මෙම සමීකරණය තෘප්ත කරන්න ඕන. දැන් කඩුල්ල තියෙන්නේ මේ රේඛාව මත නම් අනිවාර්යයෙන්ම ගානේ දීපු කඩුල්ලේ ඛණ්ඩාංකය තියෙනනේ 0.12 ක මාවක් ඍණ 10 කියලා. අන්න ඒකත් අනිවාර්යයෙන්ම y සමානයි ඍණ 150x ධන 8 කියන සමීකරණය තෘප්ත කරන්න ඕනේ. නැවතත් ඒකම කියනවා නම් CD රේඛාවේ සමීකරණය අපි B වල තුන්වෙනි කොටසදී ඉගෙන ගත්තා y සමානයි ඍණ 150x ධන 8 කියලා. රේඛාවක සමීකරණයක් දන්නව නම් අපි දන්නෝ රේඛාව මත පිහිටන මේ ඕනම ලක්ෂයක් ඕනම ලක්ෂයක තිබෙන ඛණ්ඩාංකය ඒ කියන්නේ x සහ y අගයන් මේ සමීකරණයට ගැලපෙන්න ඕනේ. ඒකයි මම මේ ලියලා තියෙන සමීකරණය තෘප්ත කරනවායි කියන්නේ රේඛාව මත පිහිටන ඕනෑම ඛණ්ඩාංකයක x සහ y අගයන් මොකක් වෙන්න ඕනේද? y සමානයි ඍණ 150x ධන 8 කියන සමීකරණයට ගැලපෙන්න ඕනේ. ඒ අනුව අපිට කියන්න පුළුවන් කඩුල්ලේ ඛණ්ඩාංකයට අදාළ වෙන අගයන් දෙක
අපි මෙම සමීකරණයට ආදේශ කළ බලමු නිවැරදි අගයන් එහෙම නැත්නම් ගැළපීමක් තියෙනවදයි කියලා. ඒ සඳහා ඔබට කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මෙම සමීකරණය ලියන ඉස්සෙල්ලම y සමානයි ඍණ 150යි x ධන 8 කියලා ලියලා ඔබට කැමතිනම් මෙහි x වලාගය ආදේශ කරාට පස්සේ y වලාගය කීයක් වෙන්න ඕනේ? ඍණ 10ක් කියලා ඔප්පු කරන්න පුළුවන්. නැවත කියනවා නම් කඩුල්ලේ ඛණ්ඩාංකයේ x අගය සමීකරණ x වලට ආදේශ කළා y වලට උත්තරයක් ගන්න. එම y වලාගය කීය වෙන්න ඕනේ? x වලාගය ඍණ 0.1 x වලාගය 0.12 වෙන විට y වලාගය ඍණ 10යිනේ. ඍණ 10 අරන් පෙන්වන්න පුළුවන්. ඒකේ අනිත් පැත්ත y වලට ඍණ 10 ආදේශ කරලා මෙම සමීකරණය හරහා x වලාගය 0.12 කියලා ඔප්පු කරන්න පුළුවන්. ඔබට මෙම ක්‍රම දෙකෙන් ඕනෑම ක්‍රමයක් කරහා අවසානයට ළඟා වෙන්න පුළුවන්. මම ඉස්සෙල්ලා y වලාගය හොයන් ඉන්න. එහෙම වුණොත් y සමානයි ඍණ 150 ලියලා ಗುಣ කිරීම x වල වටිනාකම වශයෙන් අපි ලියන්නේ කීයද? 0.12. ඊට පස්සේ අපි මොකද්ද කරන්න ඕනේ? මේකට අපි එකතු කරන්න ඕන. මේකට අපි එකතු කරන්න ඕන මෙතන තියෙන ධන 8. දැන් සුරු කරන්න. y සමානයි ඍණ ලිව්වා 0.5 හිතන්න. උගලන් සාමාන්‍ය විදියට මේක සුරු කරලා අවසාන පිළිතුර ගන්න පුළුවන්. ඒ අනුව අපිට අවසාන පිළිතුර වශයෙන් මෙතන සුරු කරාට පස්සේ ඔගොල්ලන්ට එනෝ ඍණ 18. ධන 8. y සමානයි ඍණ 18න් 8ක් අඩු කරාට පස්සේ ඍණ 10යි. ඒ කියන්නේ කඩුල්ලේ x අගය මෙම සමීකරණයට ආදේශ කරාම y වලාගය ඍණ 10ක් එනවයි කියන්නේ මෙම සමීකරණය තෘප්තයි. ඒ කියන්නේ මේ අගයට මේ අගය සමානයි කියන්නේ අනිවාර්යයෙන්ම කඩුල්ලේ පිහිටන ලක්ෂ්‍ය මේ රතු පාට රේඛාව හෙවත් පන්දුව ගමන් ගන්නා මාර්ගයේ තියෙන්න ඕනේ. එම නිසා අපිට ලියන්න පුළුවන් එම නිසා පන්දුව කඩුල්ලේ ගැටේ. පන්දුව කඩුල්ලේ ගැටේ. වැරදිලා හරි මෙහෙම වුණා නම් ඍණ 10 එන්නේ නැතුව මෙතන තියෙන ඍණ 10 එන්නේ නැතුව වෙන අගයක් ආව නම් අපිට කියන්න පුළුවන් කඩුල්ලේ දක්වන ලක්ෂ්‍ය කිසි විටක CD රේඛාව හෙවත් පන්දුව ගමන් ගන්නා මාර්ගයේ නැති බව. එහෙම උනොත් ලියන්න වෙන්නේ පන්දුව කඩුල්ලේ නොගැටේ කියලා. දැන් මේකම මේ ටිකම ඔබට අවශ්‍ය නම් පුළුවන් මෙහෙමත් හදන්න. y සමානයි ඍණ 150යි x ධන 8 කියන සමීකරණය පද ආදේශ කරලා කලින් අපි x වලාගයනේ ආදේශ කරේ. අපිට දැන් පුළුවන් y වලාගය ආදේශ කරන්න. එහෙම උනොත් y වල වටිනාකම ඍණ 10 සමානයි ඍණ 150යි x ධන 8 කියලා ලියන්න වෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන ධන 8 මේ පැත්තට ගියාම ඍණ 8ක් බවට පත් වෙලා මෙතන ඉතිරි වෙනෝ 100 ඍණ 150යි x ඍණ 10යි ඍණ 8යි ඍණ 18යි ඍණ 18 සමාන වෙනෝ ඍණ 150යි x වලට. අපිට පුළුවන් නේද දෙපැත්තම ඍණ 150න් බෙදන්න. ඍණ 150න් බෙදුවට පස්සේ අපිට එනෝ උත්තරයක් කීයද? මේ පැත්ත ඍණයි ඍණයි ධන වෙලා මේක කැපිලා යනෝ. මේ පැත්තත් 18 150න් අපිට බෙදලා කලින් ගන්න. ඒ කියන්නේ x වල වටිනාකම අපිට 0.12 ඍණයි ඍණයි ධනනේ බව පෙන්වන්න පුළුවන්. ඒ අනුවත් අපිට ලියන්න පුළුවන් එම නිසා y වලාගය ඍණ 10ක් වන විට x වලාගය කඩුල්ලේ පාට් අගය හෙවත් x වටිනාකම වන 0.12 ආපු නිසා අපිට ලියන්න පුළුවන් පන්දුව කඩුල්ලේ පන්දුව කඩුල්ලේ ගැටේ කියලා. පන්දුව කඩුල්ලේ ගැටේ. මේ විදිහට අපිට මේ දේ සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ අනුව අපිට මේකේ ලකුණු දීපු ආකාරය ඊට පස්සේ මම සලකලා බලන්නම්. කොහොමද මේකේ ලකුණු දුන්නේ? මේකේ ලකුණු දෙනකොට මෙන්න මේ වාක්‍ය දෙකෙන් එකක් ඔබ ලියා තිබේ නම් ලකුණු 10යි. ඊට පස්සේ මෙතන වර්ගයේ ඍණ 10ක් ගැනීමට ලකුණු 20යි. කඩුල්ලේ ගැටෙනවයි කියලා කිවීම සම්බන්ධයෙන් ලකුණු 10යි. මූල ලකුණු සංඛ්‍යාව ලකුණු 40ක් ඇවිල්ලා තියෙනවා. මෙතන 10යි මෙතන 20යි 30යි 30ට 10ක් එකතු කරාට පස්සේ B කොටසට නියමිත ලකුණු ගාන ඇවිල්ලා තියෙන ලකුණු කීයක් කියලාද? 40ක් කියලා. ඒ වගේම මෙතන ආදේශ කරත් 20යි 10යි කියලා ඒත් මේ විදිහටම තමයි ලකුණු ලැබීම සිදුවන්නේ. දැන් අපි සාකච්ඡා කරන්න හදන්නේ 6 වෙනි ප්‍රශ්නේ D කොටස. බලන්න C සිට ප්‍රහාරෙල්ල කරන පිටිකරු. අපි දන්නෝ පිටිකරුවේ ඉන්නේ C ලක්ෂයේනේ. මේ සම්පූර්ණ ග්‍රවුන්ඩ් එක පිට්ටනිය තමයි රතු පාට රවුමෙන් පෙන්වන්නේ. C
සීසිත ප්‍රහාර එල්ල කරන පිටිකරුවෙකුගේ ප්‍රබලතම ප්‍රහාරක ප්‍රදේශයේ රූපේ දැක්වේ. එනම් මෙතන ඉඳන් තමයි පිටිකරුව පහර දෙන්නේ. එයාගේ සම්පූර්ණ වැඩිපුරම ප්‍රහාරයට ලක් කරපු. කියන්නේ බැටින් සයිට් එක හොඳටම ලකුණු ගත්ත ප්‍රදේශය තමයි CMN කියන කේන්ද්‍රීය ඛණ්ඩයෙන් නිරූපණය කළ තියෙන්නේ. ඒකේ අගය අංශක 30යි කියලා දීලා තියෙනවා. කොහොමද දීලා තියෙන්නේ? MCN කෝණය අංශක 30යි. CM අරය මීටර් 62යි. කියන්නේ මේ අරය දීලා තියෙන මීටර් 62යි කියලා. ඔගොල්ලොන්ට මේක කුඩාවට තියෙන නිසා මම අදාළ කේන්ද්‍රීය ඛණ්ඩය නැවත මෙතන අර දත්ත ටිකම ලකුණු කරලා තියෙනවා. කෝණය 30යි, අරය 62යි. දැන් අපෙන් අහනෝ පහත දෑ ගණනය කරන්න කියලා. පළවෙනි කොටසෙන් අහන්නේ MCN කෝණය රේඩියන් වලින්. අපි දන්නෝ MCN කෝණේ වටිනාකම අංශක වලින් ගත්තම 30යි. අපි දැන් එහෙනම් කරන්න ඕන අංශක 30 රේඩියන් කරන ආකාරය ඕගොල්ලොන්ට පැහැදිලි කරන්න. රයිට්. මම මෙහෙම කියන්න. D වල පළවෙනි කොටසනේ ඕගොල්ලෝ දැනගන්න ඕන සමීකරණය මෙන්න මේක ත්‍රිකෝණමිතියේදී උගන්වලා තියෙන. ඕනම අංශක හෝ රේඩියන් ගානක් එකිනෙකට පරිවර්තනය කරන්න අංශක 180ක් රේඩියන් වලින් 5 වලට සමාන වෙන බව ඕගොල්ලෝ පාඩම් කරලා තියාගන්න ඕන. අපි දන්නෝ කෝණ මැනීම සඳහා අංශක සහ රේඩියන් භාවිතා කරන. ඒ නිසා අංශක වලින් 180ක් රේඩියන් වලින් 5 වලට සමානයි. දැන් අපිට අවශ්‍ය වන්නේ අංශක කීයක වටිනාකමද? අංශක 30ක වටිනාකම. ඒ නිසා අපි මොකක්ද දන්නවද කරන්නේ? අංශක 30ක වටිනාකම බලන්න ඉස්සෙල්ල අපි එකක වටිනාකම බලමු. එකක වටිනාකම බලන්න අපි මේ දෙපැත්තම 180ෙන් බෙදනවා. 180 180ෙන් බෙදුවම එක අංශකයක වටිනාකම එනෝ 5 බෙදීම 180ක්. මේ එක අංශකයක්නේ. නමුත් අපිට අවශ්‍ය වන්නේ කෝණය අංශක 30ක් නිසා අංශක 30ට අදාළ වෙන ප්‍රමාණයක් රේඩියන් වලින් කීයද කියලා. R රේඩිය කියන්නේ රේඩිය. අපි දන්නෝ එකාංශකයක් 5 බෙදීම 180ක් නම් අංශක 30ක වටිනාකම බලන්න ලැබෙන අගය 30ෙන් ගුණ කරන්න ඕන. දක්ෂ රමයෙකුට එක සැරේට මේක ලියන්න පුළුවන්. එකක අගය බලන්න 180ෙන් බෙදලා 30ක අගය බලන්න 30ෙන් ගුණ කරමු. මේ බිඳුවට මේ බිඳුව කැපිලා යන. 3ට 3වරක් 1යි 18ට 3වරක් 6යි. ඒ නිසා අපිට අවසාන පිරිතුර වශයෙන් 5 බෙදීම 6යි රේඩියන් ගන්න පුළුවන්. මේකේ 5 වලාගය 3 ආදේශ කරන්න බෑ පළවෙනි කොටසට. දෙවෙනි කොටසටයි තුන්වෙනි කොටසටයි තමයි 5 වල වටිනාකම 3 වශයෙන් ගන්න කියලා තියෙන්නේ. දැන් මම ඕගොල්ලන්ට මේකේ ලකුණු දීපු හැටි කියන්න. මේකේ ලකුණු දීපු හැටි තමයි ක්‍රමය සහ පිරිතුර කියන දෙකම සඳහා. ඒ කියන්නේ මේ විදියට පිරිවලට හදන එක සඳහා ලකුණු 5ක් දීලා තියෙනවා. එහෙනම් D වල පළවෙනි කොටසට එහිමි ලකුණු ගන්න කීයද? ලකුණු 5ක්. ඊට පස්සේ අපි මේකෙම දෙවෙනි කොටස අධ්‍යයනය කරන්නයි හදන්නේ. දෙවෙනි කොටසෙන් අපිට කියන්නේ MN චාපයේ දිග සොයන්න. ඒ කියන්නේ මෙන්න මේ චාපයේ දිග හොයන්න තියෙනවා. අපිට MN කොටස හොයන්න පුළුවන් ප්‍රධාන ක්‍රමවේද දෙකක් තරහා. ඒ කියන්නේ කෝණය රේඩියන් කියලා හිතලා හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෝණය අංශක කියලා හදලා හදන්නත් පුළුවන්. මම මෙතන බෝඩ් එකේ ඉතිරි කරා කෝණය රේඩියන් වලින් 5 බෙදීම 6ක් බව මතක් වෙන්න. දැන් අපිට පුළුවන් මේ චාප දිග හොයන්න. මම දැන් හදන්නේ දෙවෙනි කොටස. දෙවෙනි කොටස හදන්න පුළුවන් පළවෙනි ක්‍රමය. ක්‍රම දෙකකට හදන්න පුළුවන් කිව්වනේ. දෙවෙනි කොටස හදන්න පුළුවන් පළවෙනි ක්‍රමයට ඉස්සෙල් හදන්න. අපි දන්නෝ චාප දිග හොයන සමීකරණය. චාප දිග අපිට S හරි එහෙම නැත්නම් L වලින් හරි නිරූපණය කරොත් චාප දිග හොයන්න පුළුවන් S සමානයි RT කියලා. මට කියන්නේ මේකේ චාප දිග කියන්නේ මෙන්න මේ කොටසට. චාප දිගක් කියන්නේ වෘතයක අරයන් දෙකකට සීමා වෙලා පවතින මෙන්න මේ කවාකාර කොටස හඳුන්වන නම. චාප දිග අපි ත්‍රිකෝණමිතිය පාඩමේ හොයන ආකාරය ඉගෙනගෙන තියෙනවා. S සමානයි R θ කියලා. දැන් පදාදේශ කරන්න. R කියන්නේ අරය. ඒකද ගානේ දීලා තියෙනවා මීටර් 62යි කියලා. θ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය රේඩියන් වලින්. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයේ වටිනාකම කීයද? අපි පළවෙනි කොටසේදී හොයාගත්තා 5 බෙදීම 6ක් කියලා. දැන් සුළු කරන්න. 62 ගුණ කිරීම 5 බෙදීම 6. මම මෙතන 5 වෙනුවට
මේ ගානේ කියන තියෙනෝ දෙවනි කොටසේ 5 වෙනුවට 3 කියන පදය ආදේශ කරන්න කියලා. එනිසා අපි මෙතෙන්ට 3 ඉලක්කම ආදේශ කරමු. දැන් ඕගොල්ලොන්ට මේක පහසුවෙන් සුරු කරලා අවසාන උත්තරේ ගන්න පුළුවන්. කොහොමද 3ට 3 වරක් 1යි 6ට 3 වරක් 2යි. 2ට 2 වරක් 1යි 62 දෙකෙන් බෙදුවම 31යි. ඒ නිසා මීටර් 31ක් වශයෙන් අපිට එනෝ මේකේ චාප දිග. ඒ අපි සාකච්ඡා කරේ දෙවනි කොටස එක ක්‍රමයකින් හදන ආකාරය. ඊට පස්සේ මම දෙවනි කොටස දෙවනි ක්‍රමයෙන් හදන ආකාරයත් මෙන්න මෙතන පැහැදිලි කරන්න. දෙවනි ක්‍රමයෙන් හදනකොට අපිට වැදගත් වෙනෝ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක වලින් ගන්න එක. මම දැන් ඒක පැහැදිලි කරන්න හදන්නේ. මට ඕගොල්ලෝ මෙන්න මේකට උත්තරයක් දෙන්න. මේ වෘතයේ රතු පාටින් දැක්වෙන සම්පූර්ණ කොටස මොකද්ද? වෘතයේ වටේ දිග හෙවත් පරිධිය. අපි දන්නෝ වෘතයක වටේ දිග හොයන සමීකරණය 2πr. දැන් මෙතන තියෙන්නේ මොකද්ද? සමස්ත වෘතයක වටේ දිගකින් අංශක 30කට සීමා වෙච්ච පරිධියකින් කොටස. ඒකනේ චාප දිගය කියන්නේ. එහෙනම් අපිට සම්පූර්ණ වෘතයේ දිග 2πr නිසා නැත්නම් සම්පූර්ණ වෘතයේ වටේ දිග හෙවත් පරිධිය 2πr නිසා අපි බලනෝ mn චාප දිගේ නිරූපණය වන්නේ 2πr වලින් කොච්චර භාගයක්ද කියලා. ඒ නිසා ඔබට මූලික ගණිතයේ පාඩමේදී උගන්වලා තියෙනෝ චාප දිග හොයන්න පුළුවන් අනිත් සමීකරණේ තමයි කෝණය අංශක වලින් දුන්නිට 360 තීටා ගුණ කිරීම 2πr වලින්. මේ ක්‍රමය හරහා ගාන සුළු කරන්න පුළුවන්. අපි දැන් පද සුළු කරමු. අපි කලින් S සමානයි RT දානකොට කෝණය රේඩියන් වෙන්න ඕන. මේ සූත්‍රය ගැලපෙන්නේ කෝණය අංශක වලින් දුන්නම. අංශක වටිනාකම 30යිනේ. ඒ නිසා මෙතන ලියන 360 30 2 කියන්නේ 2යි 5 කියලා කියන්නේ 7න් 22යි 7න් 22 නෙවෙයි මොකද්ද? 5 වල වටිනාකම මේකේ දෙවෙනි කොටසනේ අනිවාර්යෙන් 3 ලියන්න ඕනේ. 5 වලට ලියන්න ඕනේ කීයද? පුරුද්දට 7/22 ලියන්න එපා. මම කලින් ලිව්වා වගේ 3 ලියන්න ඕනේ. ගුණ කිරීම R. R කියන්නේ අරය මීටර් 62යි. දැන් අපි සුපුරුදු විදියට මේක සුළු කරමු. මේ බිඳුවට මේ බිඳුව කැපිලා යනවා. 3ට 3 වරක් 1යි 36ට 3 වරක් 12යි. 2ට 2 වරක් 1යි 12ට 2 වරක් 6යි. 3ට 3 වරක් 1යි 6ට 3 වරක් 2යි. 2ට 2 වරක් 1යි 62 දෙකෙන් බෙදුවම 31යි. ඒ නිසා මේ ක්‍රමයෙන් හෙව්වත් අපිට චාප දිග ලබා ගන්න පුළුවන් කීයද? 31ක් වශයෙන්. දැන් මම මේකේ ලකුණු දෙන ආකාරය පැහැදිලි කරන්න හදන්නේ. මේකේ ලකුණු දීපු ආකාරය කියනව නම් චාප දිග මේ හොයන සූත්‍ර දෙකෙන් එකකට. මම එක තැනක විතර ලකුණු කරන්න. සූත්‍ර දෙකෙන් එකකට ලකුණු පහක් දීලා තියෙනවා. ඊට පස්සේ ආදේශය සඳහා මේ දෙකෙන් ඕනම තැනකට ආදේශය කියන පියවර සඳහා ලකුණු දීලා තියෙනවා. තවත් ලකුණු පහක් අවසාන උත්තරයට 4යි ඒකකයට 1යි වශයෙන් ඉතන ලකුණු පහක් දීලා තියෙනවා. ඒ නිසා සමස්ත වශයෙන් දෙවනි කොටසට හිමි මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 15යි. මෙතන 5යි සූත්‍රය වෙනුවෙන් ආදේශය වෙනුවෙන් 5යි අවසාන පිළිතුර වෙනුවෙන් 5යි කියලා ලකුණු 15ක් ලැබිලා තියෙනවා. දැන් අපි බලමු ඊළඟ කොටස අධ්‍යයනය කරන්න. දැන් තුන්වෙනි කොටසෙන් අපිට කියන්නේ CMN කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කීයද කියලා. ඒකෙත් 5 වල වටිනාකම 3ක් දීලා තියෙනවා. මේකත් මම කලින් කිව්ව විදියට ක්‍රම දෙකකට හදන්න පුළුවන්. මම ඉස්සෙල්ලා පළවෙනි ක්‍රමයට හදන්නම්. මම මෙතන පළවෙනි ක්‍රමයට හදන්නම්. පළවෙනි ක්‍රමයට හදනව නම් අපි දන්නෝ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන සමීකරණය. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්න අපිට පුළුවන් සමීකරණ දෙකක් තියෙනවා. එකක් තමයි කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය රේඩියන් වලින් දුන්නිට එක සමීකරණයක්. ඒ වගේම කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක වලින් දුන්නම තව සමීකරණයක්. අපි ඉස්සෙල්ලා රේඩියන් වලින් සපේපට පස්සේ හොයන හැටි ඉගෙන ගනිමුකෝ. ඒ අනුව සමීකරණය තමයි 2n1 r වර්ග තීටා රේඩියන් කියන්නේ. දැන් පද ආදේශ කරමු. දෙකෙන් එක ලිව්වා. R කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරයනේ. අරය වටිනාකම 62ක් දීලා තියෙන නිසා මෙතන R වර්ගයේ තැනට 62 ගුණ කිරීම 62 ලිය. θ කියලා කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය
ඒ වටිනාකම අංශක 30යි නේ සමා වෙන අංශක 30ට සමානයි 5 බෙදීම 6යි නේ අංශක 30 කියන්නේ රේඩියන් වලින් 5 බෙදීම 6යි නේ ඒ නිසා මෙතෙන්ට ලියනෝ 5 බෙදීම 6 කියලා අපි ඉතල මෙතන තියෙන පද ටික සුළු කරන් ඉමු 2ට 2වරක් 1යි 62 දෙකෙන් බෙදුවම 31යි ඒ වගේම 6ට 2වරක් 3යි 62 දෙකෙන් බෙදුවම කීයද 31යි ඊට පස්සේ මම මෙතන ඉතිරි ටික හදන්නම් ඒ අනුව අපිට එනෝ 2න් 1 ගුණ කිරීම 31 ගුණ කිරීම 31 2න් 1 සමාන 2න් 1 දැන් නැහැ 2න් 1 කැපුණානේ එහෙනම් එනෝ 31 ගුණ කිරීම 31 31 ගුණ කිරීම 31 ඊට පස්සේ තියෙන්නේ මෙතන 5 බෙදීම 3 කියලානේ අපි දන්නෝ 5 වල වටිනාකම 3යි කියලා ගානේ 3 වශයෙන් ගන්න කියලා කියලා තියෙනවා තුනලිය ආයි තුන බෙදීම තුනනේ මෙතන කොහොමත් තුනක් තිබ්බනේ මම මේ ලිවේ මෙතන 5 වෙනුවට ගාණි තුනක් වශයෙන් ගන්න කියපු නිසා 5 වෙනුවට මෙතන තුනක් ලිව්වා දැන් සුළු කරාම 3ට 3වරක් 1යි 3ට 3වරක් 1යි 31 අපි 31ෙන් ගුණ කරනවා එතකොට එනෝ 961ක් වර්ගඵලයේ නිසා අපි වර්ග මීටර දාන්න ඕනේ මේ හැදුවේ මේ ගාණ හදන්න පුළුවන් පළවෙනි ක්‍රම ඒ වගේම අපි දන්නෝ මේ ගානම තව ක්‍රමයකටත් හදන්න පුළුවන් කියලා. දැන් මම දෙවෙනි ක්‍රමයට ගාන හදලා ඕගොල්ලොන්ට පෙන්වන්නම්. දෙවෙනි ක්‍රමයට ගාන හදනකොට අපි යොදාගන්නේ මොකද්ද? අංශක වලින් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය වෙන සමීකරණය. මම මෙතන කෙටියෙන් ලියන්න. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයන අංශක සමීකරණය තමයි 360 තීටා ගුණ කිරීම 5r වර්ගය කියන සමීකරණය. කොහොමද මේ සමීකරණය ආවේ? අර කලින් කියපු ආකාරයටම තමයි. සම්පූර්ණ වෘතයක් ගත්තොත් වෘතයේ වර්ගඵලය හොයන්නේ 5r වර්ගය. පැහැදිලිද? නමුත් කේන්ද්‍රික ඛණ්ඩයක සම්පූර්ණ වෘතයක් නෙවෙයි තියෙන්නේ වෘතයක කිසියම් කොටසක් විතරයි. ඒ කොටස තමයි අංශක 30ක ප්‍රමාණය. අපි දන්නව කේන්ද්‍රයේ වටා සම්පූර්ණ අංශක 360 කෝණයක් ආපාතනය කරනවා. එම කෝණයෙන් අංශක 30ක ඉඩක වර්ගඵලය අහන නිසා මෙතන 5r වර්ගයේ කොච්චර කොටසක් සලකනවද 360න් 30ක කොටස. ඒ නිසා මෙතන පද ආදේශ කරන්න. තීට වෙනුවට ලියන්නේ අංශක 30නේ. ඊට පස්සේ මෙතන 5 වල වටිනාකම සුපුරුදු විදියට ගාණේ කියලා තියෙන 3 නිසා 3 එකක්ම ගන්න ඕන. ඊට පස්සේ තියෙන්නේ r වර්ගය. ගානේ දීලා තියෙන නේද r වර්ගය. කීයද? 62 නිසා 62 ගුණ කරනෝ 62. දැන් සුළු කරා. මේ බිඳුවට මේ බිඳුව කැපිලා යනෝ. ඊට පස්සේ අපිට 3න් මේ ටික කපන්න පුළුවන්. කොහොමද? 3ට 3 වරක් 1යි 36ට 3 වරක් 12යි. 3ට 3 වරක් 1යි 12ට 3 වරක් 4යි. 62 දෙකෙන් බෙදුවම 31යි 4 දෙකෙන් බෙදුවම 2යි. 62 දෙකෙන් බෙදුවම 31යි 2 දෙකෙන් බෙදුවම 1යි මේ අනුව නැවතත් කලින් ගානේ වගේ 31 ගුණ කිරීම 31ක් එනෝ ඒ කියන්නේ වර්ග මීටර 961ක් එනවයි කියන එක දැන් අපි මේකට ලකුණු දීපු හැටි බැලුවොත් මෙම කොටසටත් ලකුණු ඕගොල්ලන්ට 15ක් දීලා තියෙනවා ඒ අනුව මේ ක්‍රම දෙකෙන් ඕනම ස්ථානයක සූත්‍රය ලිවීම වෙනුවෙන් වෙනම ලකුණු වෙන් වෙලා තියෙන ලකුණු 5ක ප්‍රමාණයක් නිවරදිව ආදේශ පියවර වෙනුවෙන් ලකුණු 5ක් අවසාන උත්තරය වෙනුවෙන් 4ක් ඒකකයේ වෙනුවෙන් 1ක් මේ පරිද්දෙන් තමයි මේ කොම හැදුවත් හදලා තියෙන්නේ. ඒ අනුව මෙම කොටසට 3 වෙනි කොටසට ලකුණු කීයක් ලැබිලා තියෙනවද? ලකුණු මෙතෙන් සූත්‍රයට 5යි ආදේශයට 5යි පිළිතුරට 5යි වශයෙන් ලකුණු 15ක් ලැබිලා තියෙනවා. හරි. අපි ඊට පස්සේ සාකච්ඡා කරන්නේ 6 වෙනි ප්‍රශ්නේ ඊ කොටස. එන මෙහෙම කියලා තියෙනවා. වෘතාකාර හතරේ සීමාව මගින් ඒ කියන්නේ මේ පිටරණයේ හතර සීමාව මගින් ක්‍රීඩා කරන ප්‍රදේශයේ මායිමේ ඉදන්නෝ හතර සීමාව විදියට ලණුවක් පිටරණයේ වටේ ඇදලා තියෙන්නේ ඒ ලණුවේ හැඩය වෘතාකාරයි අපි හිතමු මේ රතු පාටින් ඇදලා තියෙන්නේ හතර සීමාව එහෙම නැත්නම් හයේ සීමාව සලකුණු කරන ලණුව කියලා ඒක වෘතාකාරව පිහිටයි ඊට පස්සේ කියනෝ හතර සීමාව මත පිහිටන ලක්ෂයක ඛණ්ඩාංකය 16 කමාවක් ඉස්සෙන්නේ දැන් මං කියන්නේ මේ රේඛාව දිගේ හතර සීමාව තියෙනවා නම් හතර සීමාව පිහිටන ලක්ෂයේ ඛණ්ඩාංකය 16 කමාවක් ඇතතුන. අපෙන් අහනෝ මෙන්න මේව ගණනය කරන්න කියලා. මොකද්ද? ක්‍රීඩා කරන ප්‍රදේශයේ අරය ඇතුළු සාධක කිහිපයක් හොයන්න කියන්නේ. මම මෙහෙම කරන්න.
ඔගොල්ලොන්ට මේ ගානේ ආරම්භයේ මතක ඇති කිව්වා හණ්ඩාංක තලයක් මත තමයි මේ ක්‍රීඩා පිටිය තියෙන්නේ. ඒකේ මූල ලක්ෂ්‍යය තමයි මේ කියන විදිහට බිඳුව කමාවක් බිඳුව ලක්ෂ්‍යය තමයි හරියටම මෙතන මේ මධ්‍යගත වෙලා තියෙන වෘත්තයේ කේන්ද්‍රයේ විදිහට. දැන් මේක තමයි ඛණ්ඩාංක තලයේ තියෙන x සහ y කියන අක්ෂය. දැන් මට කියන්න හතර සීමාව මත පිහිටන 16 කමාවක් 63 කියන ලක්ෂ්‍යය කොහොමද මේ ඛණ්ඩාංක තලය මත පිහිටන්නේ? අපි දන්නව පළමුව ලියන්නේ x ඛණ්ඩාංකය. පළමුව ලියන්නේ x ඛණ්ඩාංකය. එහෙනම් මේක x වෙන්න ඕන. දෙවනුව ලියන්නේ y ඛණ්ඩාංකය. එහෙනම් මේක y වෙන්න ඕන. ඒ අනුව මෙතන 16 තියෙනවා. x ඛණ්ඩාංකය 16 නේ x අක්ෂයේ. ඒ වගේම මෙතන 63 තියෙනවා නම් මෙතන තියෙන ඕනාගේ 63 විය යුතුයි. දැන් අපෙන් අහන්නේ මොකද්ද? ක්‍රීඩා කරන ප්‍රදේශයේ අරය. දැන් රතු පාටින් ඇඳලා තියෙන හතර සීමාව දක්වන ලණුවනේ ඒක වෘත්තාකාර. දැන් ක්‍රීඩා කරන ප්‍රදේශයේ අරය කියන්නේ මම ඒකට පොඩි නිර්මාණයක් කරොත් මෙන්න මේ නිල් පාටින් මම දැන් අඳින රේඛාව නේද? පිළිගන්නවද? මේක නේද පිට්ටනියේ හතර සීමාව වෙන් කරන ලණුවට අදාළ වෘත්තාකාර ප්‍රදේශය නිරූපණය කරන අරය. දැන් මට කියන්න මෙතන බිඳුව කමාවක් බිඳුව ලක්ෂ්‍ය නිසා මෙතන තියෙන්නේ මූල ලක්ෂ්‍ය. x සහ y අක්ෂ ඡේදනය කරන ස්ථාන. මට කියන්න මෙතන ඉඳලා මෙතෙන්ට 63ක දිගක් තියෙනුනේ. ඔව්. ඒ වගේම මෙතන ඉඳලා මෙතෙන්ට 16ක දිගක් තියෙනුනේ. මේ කෝණය අංශක 90යි නේද? මම ඔබට මෙන්න මෙතනින් අලු පාට මම දැන් තිත් කියන්නේ. එම ප්‍රදේශය මම ලොකු කරලා ඔබට මෙතන නිරූපණය කරොත් මෙන්න මෙවැනි රූපයක් නේද අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේක තමයි වෘතාකාර පිට්ටනියේ හතර සීමාවෙන් මත වෙන කොටසට දාලා අරය. මෙතන බිඳුවයි මෙතන 16 නිසා මේ දිග 16යි මීටර්. ඒ වගේම මෙතන බිඳුවයි මෙතන 63යි නිසා මේ දිග 63යි එම 63 මෙතෙන්ට සමානයි. මේ දිග සමාන්තරයිනේ. නිසා මෙතන 63. දැන් අපෙන් ගානෙන් අහන පළවෙනි කොටස කිසිම ගැටලුවක් නැතුව විසඳගන්න පුළුවන්. ඒ තමයි මොකද්ද? වෘතාකාර ක්‍රීඩා පිටියේ අරය. දැන් මම කිව්ව මේ ගාන පුරාවටම හේතු සාධක සහිතව තමයි අපි ගාන යොණේ කරන්නේ. ඒ නිසා අපි ලියන මෙහෙම. ත්‍රිකෝණයට පයිතගර සම්බන්ධය යෙදීමේ. ඒව ලියන්න. ලකුණු දුන්නත් නැතත් හේතු සාධක සහිතව ලිව්වට පස්සේ ලකුණු වෙන් කරන වෙකුරස් වලට ඔබට ලකුණු ලැබෙයි. නොලියා නිකන් ගාන විතරක් හදන එක මොනට වුරු නැහැ. ත්‍රිකෝණයට පයිතගර සම්බන්ධය යෙදීමෙන් කියලා ලියලා අපි දැන් මේකට පයිතගර සම්බන්ධය දුමු. අපි දන්නවා පයිතගර සම්බන්ධයෙන් කියවන දේ. මොකද ඍජුකෝණී ත්‍රිකෝණයක හරණයෙහි වර්ගය. හරණය කොහෙද තියෙන්නේ? ඍජුකෝණයට ඉස්සරහා පාදය තමයි ඍජුකෝණී ත්‍රිකෝණේ දිගම පාදය වන හරණය වන්නේ. ඍජුකෝණී ත්‍රිකෝණ සඳහා පයිතගර සම්බන්ධයෙන් කියන්නේ හරණයේ වර්ගය. ඒ කියන්නේ ඍජුකෝණයට ඉස්සරහා තියෙන පාදයනේ හරණය ආරණං හරණේ වර්ගය සමාන වෙනවලු ඉතිරි පාදවල වර්ගවල එකතුවට. ඉතිරි පාදවන්නේ 63 සහ 16 නිසා අපිට ලියන්න පුළුවන් 63 වර්ගය ධන 16 වර්ගය කියලා. r වර්ගය සමානයි. අපි ඊට පස්සේ මේකට පදාදේශ කරමු. 63 වර්ගය වර්ග කරාම එනෝ 3969ක්. 16 වර්ගය 256ක් එනෝ. r වර්ගය සමානයි මේ දෙන්න එකතු කරාම 4225ක් එනවා. r වර්ගය 4225ක් නිසා වර්ගය නැති කරන වර්ගමූලයක් ගන්නම අපිට එනෝ මෙතන කීයද? වෘතාකාර පිට්ටනියේ අරය එනෝ මීටර 65. දැන් අපි බලමු මේකේ ලකුණු දීපු ආකාරය. මේ කොටසට ලකුණු ඔබට දීලා තියෙනවා සම්පූර්ණයෙන්ම ලකුණු 10ක ප්‍රමාණය. කොහොමද ලකුණු 10 දීලා තියෙන්නේ? මෙන්න මේ පයිතගර සම්බන්ධ යෙදීම කියන එක ලකුණු දෙන්නට මේ කොටසට 5ක් දීලා තියෙනවා. ඇතැම් විට මෙයට ලකුණු දෙනවා සමායාට දෙනවා මෙතන 5ක් දීලා තියෙනවා. ඊට පස්සේ ආදේශ පියවර වෙනුවෙන් ලකුණු 10ක් දීලා තියෙනවා. සොරි. මේකට 5ක් දීලා පස්සේ එක සැරේට අවසාන උත්තරේට 4යි. ඒකකයට 1යි වශයෙන් මූල ලකුණු සංඛ්‍යාව මෙතන 5ක් දීලා තියෙනවා. ඒ නිසා A5යි මේ 5යි එකතු කරාට පස්සේ
මොකද්ද වෙන්නේ අවසානයේ අපිට එනවා ලකුණු 10ක ප්‍රමාණය දැන් අපි බලමු ඊවල දෙවෙනි කොටස ඊවල දෙවෙනි කොටසෙන් කියන්නේ ක්‍රීඩා කරන ප්‍රදේශයේ වර්ගඵලය දැන් අපේ පළවෙනි කොටසෙන් ක්‍රීඩා කරන ප්‍රදේශයේ අරය මීටර 65ක් කියලා හොයාගත්තා ඒ කියන්නේ මේ රතු පාටින් ඇඳපු හතරේ සීමාවෙන් වට වෙන සමස්ත වෘතාකාර ප්‍රදේශයේ සැලකුවොත් එහි අරය මීටර 65ක් කියලා ගත්තා එන වර්ගඵලයනේ අපි දන්නෝ අරය r වෙන වෘතයක වර්ගඵලය සොයන ආකාරය ඒ කියන්නේ වෘතයක වර්ගඵලය හොයන සමීකරණය තමයි πr වර්ගය πr වර්ගය ගානේ π වලට ගන්න කියලා තියෙන්නේ 3 නිසා අපි 7 22 දාන්නේ 3 ලා යන්නේ R කියන්නේ පළවෙනි කොටසෙන් අපි 65 කියලා හොයාගත්තු නිසා R වර්ගය කියන්නේ 65 ගුණ කිරීම 65 වශයෙන් අපිට ලියන්න පුළුවන්. මේක සුළු කරාම 12675යි වර්ගඵලයේ නිසා ඒකකේනෝ වර්ග මීටර් කියලා. ඒ නිසා ක්‍රීඩා කරන ප්‍රදේශයට අදාළ වෙන වර්ගඵලයනෝ කීයද 12675යි කියලා. මේකේ ලකුණු ගත්තට පස්සේ මේකට 5යි මේකට 4යි අවසාන උත්තරේට පිළිතුරට 1යි වශයෙන් ලකුණු 5ක් දීලා තියෙනවා. දැන් මෙතන එතකොට E කොටස වෙනුවෙන් මුළු ලකුණු සංඛ්‍යාව වෙන් වෙලා තියෙන කලින් ලකුණු 10යි මේ කොටසට ලැබෙන ලකුණු 10ත් එක ලකුණු 20ක් වෙන් වෙලා තියෙනවා. මෙතනින් ප්‍රශ්න සාකච්ඡාව අවසන් වෙනවා. ඒ අනුව දැන් ඔයගොල්ලෝ බලන්න මම මේ ප්‍රශ්න සාකච්ඡාව කරේ සෑම ප්‍රශ්නයකම සෑම කොටසකම සෑම පියවරකටම ලකුණු ලබා දෙන ආකාරය පිළිබඳ විශ්ලේෂණයක් කරමි. ඒ නිසා විභාගයේදී ලකුණු ලබා දෙන පටිපාටියට අනුකූලවමයි මම ඔබට මේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සහ ලකුණු ලබා දෙන ආකාරය පැහැදිලි කරේ. ඒ නිසා මම හිතනවා මේක බොහෝම අර්ථවත් හොඳ ඔබගේ විෂය දැනුම වැඩි කරගෙන ඔබ තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව ලියන දවස, ඒ කියන්නේ උසස් පෙළ පේපර් එකට ඔබ මුහුණ දෙන දවස වෙන විට ඔබ ඉතා හොඳ මට්ටමේ දැනුමක් මේ තුලින් ලබාගෙන ඇති වෙයි කියලා. ඒ අනුව අපිට ඉදිරියේදී තවත් රචනා ප්‍රශ්න තෝරන්න තියෙනවා. ඒ අනුව අපි ඉදිරියේදී 2020 ප්‍රශ්න පත්‍රයට අදාළ රචනා ප්‍රශ්න තෝරනෝ. ඒ වගේම බහුවර්ණ ප්‍රශ්නත් තෝරන්න බලාපොරොත්තු වෙන නිසා දිගටම අපි සමග රැඳෙන්න කියලා ශ්‍රී ලාංකික සියලුම දරුදරියන්ගෙන් ඉල්ලීමක් කරනෝ. ඔබ තවමත් චින්තක ලියනගේ YouTube නාලිකාව සමග සම්බන්ධ වෙලා නැත්නම් ඒකට සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙලා ඔබට මීට කලින් ගෙනහැර දක්වපු තාක්ෂණ වේදයේ සම්බන්ධ පාඩම් අධ්‍යයනය කරන්න ඒකට විශේෂයෙන් ඛණ්ඩාංක ජ්‍යාමිතිය ඒ වගේම පසුගිය විභාග ප්‍රශ්න රාශියක් ඔබට අපහරහා දැනුවත් වෙන්න පුළුවන් ඒ වගේම මේ විෂය කරුණු අනිවාර්යයෙන්ම ලියා ගන්න කලින් ඔබ අනිවාර්යයෙන් ප්‍රශ්න පත්‍රය අරගෙන උත්තර ලියලා තමයි මේ සාකච්ඡාවත් එක්ක එක්වන්න ඕනේ හොඳයි එහෙනම් අපි යලිත් දවසක තවත් ප්‍රශ්න සාකච්ඡාවක් සමග හමු වෙනකම් ඔබට සමු දෙනෝ කාටත් සුබ දවසක්